இல்லை சிறிது நாள் மத்திரலாம் சரணையல் வசதி இசலாம் பந்தி பட்டாங்கன்னு கலியும் நமஸ்காரே கிம் அப்பி சாயம் தினாம் நமோ தஸ்ஸே பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ்ஸே நமோ தஸ்ஸே பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ்ஸே நமோ தஸ்ஸே பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ்ஸே හොඳයි සියලු දිනාටම තෙරුවන් සරණයි සුවපත් වේවා. ඉතින් අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙනවා අපි මේ කරගෙන යන පටිසම්භිදා පාලි භාෂා පුහුණු පාඨමාලාව තුළ අපේ බෞද්ධයන්ට මේ පාලි භාෂාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට එදුන ධර්මයේ දේශනා කරන්නට පාවිච්චි කරපු උතුම් වූ භාෂාව ඉගෙන ගන්න තමයි අපි මේ සෑම දිනම උත්සාහවත් වෙන්නේ. ඉතින් මේ පාලි භාෂාවෙන් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ සී සද්ධර්මයේ ගබඩා වෙලා තියෙන්නේ. සංග්‍රහ වෙලා තියෙන්නේ. ඉතින් මේ භාෂාව දෙවියෝ, මිනිස්සුයෝ, බ්‍රහ්මියෝ මේ සෑම දිනම වන්දනාමාන කරන භාෂාවක්. මේ භාෂාව තුළින් කියවෙන්නේ යහපත් වූ ධර්මතා. ඉතින් අන්නේ වගේ භාෂාවක් අපි මේ විදියට ඉගෙන ගන්න ලැබීම අපේ ජීවිතේ විශාල වාසනාවක් වෙනවා. ඉතින් මේ වාග්්‍යවන්තභාවය නිසාම අපි සෑම දිනාටම මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා නිවන් දකින්නට උපකාරයක් වෙනවා. ඒ නිසා අපි ඉස්සෙල්ලාම කල්පනා කරගමු, අදිෂ්ඨාන කරගමු. අපි මේ කරන්ට දෙන අධ්‍යයනය, පාලි භාෂා අධ්‍යයනය අපි සෑම දිනාටම නිවන් පිණිසම හේතු වේවා කියලා හිතාගෙන අපි මේ ධර්ම අධ්‍යයනය පටන් ගමු. හොඳයි. එතකොට අපි මීට කලින් කතා කරන්නට යදුනා අක්ෂර විඤ්ඤාසය ගැන. අක්ෂර විඤ්ඤාසය ගැන අපි කතා කරා. ඒ වගේම අපි කතා කරා අක්ෂර විඤ්ඤාසය ගැන අපි කතා කරා. එතකොට අපි කතා කරා එතනදී පාලි භාෂාවේ අක්ෂර 41ක් තියෙනවා කියලා. ඒක බෙදුනා සුවර 8යි व्यंजन तिस्तुना पिदियत अभी एक बहुम लसंट इगन गंटे दुना अल्प प्राण महाप्राण अक्षर कोहम उच्चारणे करने के नहीं वगैन कथा करा वो विद्यट अभी विशाल वशं ये गन कथा करंटे दुना इट पास अभी कथा करा तब दुरटा अक्षर विन्यास अत्यक्रम नाम पद वर्ग करने विद्य दें अभी दान वाक्य वाक्य कोहम सकस्विन के अभी कथा करा වාක්‍යයක් සකස් වෙන්න ඕන නම් ඒකේ තියෙන්න ඕන නාම පද සහ ක්‍රියාපද කියලා අපි කතා කරා. නාම පද තියෙන්නත් ඕන ක්‍රියාපද තියෙන්නත් ඕන. එතකොට මෙන්න මේ විදිහට වාක්‍යයක් ගත්තාම නාම පද ක්‍රියාපද. මෙන්න මේ නාම පද කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාපද කියන්නේ මොකද්ද කියන එක ගැන අපි කතා කරගෙන ගියා. ඇත්තටම මේ පාලි භාෂාව ඉගෙන ගන්නකොට අපි සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්නේ මේ නාම පද කොහොමද භාවිතා කරන්නේ? ක්‍රියාපද කොහොමද මේ භාවිතා කරලා තියෙන්නේ කියන එක තමයි අපි ඇත්තටම මේ භාෂාව පාලි භාෂා ව්‍යාකරණයේ ඉගෙන ගැනීම තුළ අපි ඉගෙන ගන්න. එතකොට අපි කතා කරා මේ නාම පදයක් කියලා කියන්නේ මොකද්ද? නාම පදයක් කියලා කියන්නේ දැන් මේ නාම පදේ විවිධ ස්වරූප ගන්නවා කියන එක අපි කතා කරා. විවිධාකාර ස්වරූපයන්ගෙන් නාම පද වෙන් කරන ආකාරය ගැන අපි කතා කරන්නට යදුනා පළවෙනි පාඩම්වලදී. එතකොට අපි කතා කරා ඉස්සෙල්ලාම අපි මේ පාලි භාෂාව ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට ගැලපෙන්න. මම අර කිව්වනේ වචනය ජින වචන යුත්තංහි. ඔන්න ඔය කාරණේ හොඳට මතක තියාගන්න ඕන. අපි මේ භාෂාවක් ව්‍යාකරණයක් හදන්න ඕන ඒ බුදුරජාණන් වහන්සේ භාවිතා කරපු භාෂාවට විවහාරයට ගැලපෙන්නේ. ඒකයි ජින වචන යුත්තංහි කියලා කියන්නේ. ජින වචන ජින කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වචන බුදුරජාණන් වහන්සේගේ වචනයට යුත්තම් සුදුසු ආකාරයට. එතකොට අපි මේ සෑම රීතියක්ම හදනකොට සෑම වාක්‍යයක් හදනකොටම පාලි ව්‍යාකරණයේ සකස් කරනකොට මේ ජින වචන යුත්තංහි කියන අදහස හොඳට ඔළුවේ තියාගෙන තමයි ඒ දේවල් කරන්න ඕන. එහෙම නැත්නම් ඒක වර්ධින්නට පුළුවන්. බුද්ධ දේශනාවට ගැලපෙන විදියට තමයි අපි මේ ව්‍යාකරණයේ පවා සකස් කරගෙන ඉදිරියට යන්න ඕන. ඊට පස්සේ අපි කතා කරා මේ කාරක ගැන. ඒ කියුවා අපි කිව්වා
ත්‍රිපිටකයේ තුල ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව සංග්‍රහ වෙනවා. එකක් තමයි කර්තෘවක්ත කරගෙන කර්තෘකාරක වාක්‍යයක් විදියට සංග්‍රහ වෙන ඒවා තියෙනවා. කර්මකාරක විදියට තියෙන ඒවාත් තියෙනවා. අපි නිකන් උදාහරණයක් විදියට කිව්වා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරයි. බුද්ධෝ ධම්මං දේසේති. අන්න එතනදී මේ බුද්ධෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ක්‍රියාව කරන කෙනා. ධම්මං කියන්නේ ධර්මී කර්මී. දේසේති කියන්නේ ක්‍රියාව. එතකොට අපි කිව්වා මේ දේසේති කියලා කියන්නේ ක්‍රියාපදේ. බුද්ධෝ කියන්නේ ධම්මෝ කියලා කියන්නේ නාමපද. එතකොට මේ ක්‍රියාපදේ තියලා තියෙන්නේ කර්තෘ දිහා බලාගෙන. මොකද මේක කර්තෘකාරක වාක්‍යයක් නිසා. එතකොට අපි මේ ක්‍රියාපදය ඒක වචනෙන්ද බහුවචනෙන්ද තියන්නේ කියලා තීරණය කරන්නේ මේ කර්තෘ දිහා බලාගෙන නම් ඒක ලියලා තියෙන්නේ ක්‍රියාව තියලා තියෙන්නේ කර්තෘ දිහා බලාගෙන නම් කර්තෘකාරක වාක්‍යයක සාමාන්‍යයෙන් කියන්නේ කර්තෘ දිහා බලාගෙන. එතකොට අපි මොකද කරන්නේ කර්තෘ ඒක වචන නම් ක්‍රියාවත් ඒක වචනෙන් තියන්න ඕන. කර්තෘ බහුවචනේ නම් ක්‍රියාවත් බහුවචනෙන් තියන්න ඕන. ඊට පස්සේ අපි කතා කරා කර්මකාරක වාක්‍යය ගැන. ඔන්න ඔය ආකාරයටත් බුද්ධ දේශනාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් ධර්මයේ තෙම දෙසුණු ලැබේ. දැන් මෙතනදී බලන්න දෙසුණු ලැබේ කියලා කියනකොට දේශනා කරපු කෙනෙක් ගැන නෙමෙයි මෙතන බලලා තියෙන්නේ. දේශනා කරපු දේ ගැන බලලා තමයි මේක තියලා තියෙන්නේ. එතකොට මේ වාක්‍යය අපි ගත්තාම බුද්දේන ධම්මෝ දේසීයති කියලා තමයි තියෙන්නේ. එතකොට මේ ධම්මෝ කියන කර්මය දිහා බලාගෙන තමයි ක්‍රියාපදය අපි තියලා තියෙන්නේ. එතකොට කර්මකාරක වාක්‍යයක අපි කොහොමද තියන්නේ? ක්‍රියාව ඒක වචනෙන් හෝ බහුවචනෙන් තියන්නේ කර්මකාරක වාක්‍යයක නම් කර්මයේ ඒක වචන නම් ක්‍රියාවත් ඒක වචනෙන් තියන්න ඕනේ. කර්මයේ බහුවචන නම් ක්‍රියාවත් බහුවචනෙන් අපි තියන්න පුරුදු කරගන්න ඕනේ. ඔන්න ඔය විදිහට අපි කර්තෘකාරක කර්මකාරක වාක්‍යයක් ගැන අපි කතා කරා. ඇත්තටම අපි දැන් ඉස්සරහට කතා කරගෙන යද්දි ගොඩාක්ම කතා කරන්නේ කර්තෘකාරක වාක්‍යයන් ගැන. අභ්‍යාස කරනකොටත් කර්තෘකාරක වාක්‍යයන් තමයි ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්නෙ. ඊට පස්සේ අපි කර්මකාරක වාක්‍යයන් හදන්නේ කොහොමද කියන එකත් ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි කතා කරා ලිංග විභාගය ගැන. අපි කතා කරා පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග, නපුංසක ලිංග කියලා ලිංග තුනක් තියෙනවා. හැබැයි මේ ලිංග වර්ග කරන්නේ ස්ත්‍රී භාවයේවත්, පුරුෂ භාවයේවත්, නපුංසක භාවයේවත් නිසා නෙමෙයි. මේවා අපි වර්ග කරන්නේ ඒක ශබ්දවන ආකාරයට. දැන් පුරුෂ ශබ්ද වර්ග මේ ශබ්දවන ආකාරය එක විදියක්. ස්ත්‍රී ශබ්ද වර්ග වෙන ආකාරය තව විදියක්. නපුංසක ශබ්ද වෙන ආකාරය තව විදියක්. ඔන්න ඔය ශබ්දවන ආකාරයෙන් තමයි මේක ස්ත්‍රී ලිංගයටද, පුරුෂ ලිංගයටද, නපුංසක ලිංගයටද යන්නේ කියන එක අපි ඉස්සරහා පාඩම් වලදී කතා කරා. ඊට පස්සේ අපි විභක්ති ගැන කතා කරා. ඒ විභක්ති කියලා කියන්නේ විභක්ති කියලා කියන්නේම නාම පදයන්ගේ වර්ග කිරීම. විවිධ ස්වරූපයක්. අපි කතා කරා කර්තෘ ගැන, කර්මයේ ගැන, කරණී ගැන. අපි කර්තෘ කියලා කතා කරා ක්‍රියාව කරන්න. ළමයා යයි. එතකොට යන්නේක කරන්නේ කවුද? කර්තෘ. කෙටියෙන්ම තේරුම් ගන්න ක්‍රියාව කරන යම් කෙනෙක්ද යාට අපි කියනවා කර්තෘ. කර්මයේ කියන්නේ ක්‍රියාවට යටත් වෙන දේ. ළමයා ගමට යයි කියලා කියනකොට බාලකෝ ගාමං ගච්ඡති. එහෙම කියනකොට මේ ගච්ඡති කියන ක්‍රියාවට යටත් වෙන්නේ මොකද්ද? ගම. අන්න එතකොට ඒ ගම කියන එක ක්‍රියාවට යටත් වෙන දේ කර්මය කියලා කියනවා. කරණේ කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරන්න උපකාර කරගන්නවා නම් යම් දෙයක්. ඒකට අපි කියනවා කරණේ කියලා කියනවා. මව ඉදලෙන් අතු ගන්න. එතකොට මේ ඉදල කරණකටගෙන තමයි මේ ක්‍රියාව කරන්නේ. අන්න එතකොට කියනවා කර්මය මේ කරණේ කියලා. ඊට පස්සේ අපි කතා කරා සම්ප්‍රදාන. සම්ප්‍රදාන කියලා කියන්නේ යමෙකුගෙන් යමක් ලැබෙනවා යම් කෙනෙක්ට. ඒ ලැබෙන කෙනාට අපි කියනවා සම්ප්‍රදාන කියලා. අම්මා පුතාට පොතක් දෙයි කියලා කියනකොට මේ පොත ලබන්නේ කවුද? අන්න ළමයා. එතකොට මේ ළමයා කියන එක තියන්න ඕනේ නාමපදේ අපි තියන්න ඕන සම්ප්‍රදාන කියන එකෙන් යුක්තව. ඊට පස්සේ අපි අවදි කියලා නාමපදයක් කතා කරා. එතකොට මේ අවදි කියලා කියන්නේ යම් සීමාවක් වෙන්වීමක් සිද්ධ වෙනවද? දැන් ගහෙන් ගෙඩියක් වැටෙනවා. එතකොට අර ගහේ තිබ්බ ගෙඩියෙන් ගහෙන් වෙන් වෙලා තමයි වැටුනේ. අන්න එතකොට ඒ වැටුණු ඒ ගිලිහුණු තැන අපි ගන්නවා අවදිය කියලා.
ඊට පස්සේ අපි කතා කරා සම්බන්ධය කියලා. සම්බන්ධය කියන්නේ අධිපතිත්තේ අම්මගේ පුතා කියලා කියනකොට මවගේ පුතා තාත්තගේ පුතා කියනකොට මේ සම්බන්ධය අපි තියන්න ඕන සම්බන්ධ විභක්තිය නැත්නම් සම්බන්ධ නාමය. ඊළඟට සත්තමී කියලා කිව්වා ඒ කියන්නේ අපි කිව්වා ආධාර විභක්තිය. ඒ ආධාර විභක්තිය කියලා කියන්නේ යම් දෙයක් යමක් මත පවතිනවද යම් දෙයක් පවතින්නේ යමක් උපකාර කරගෙනද අපි අන්න ඒකට කියනවා ආධාර විභක්තිය කියලා. ඊට පස්සේ ආලපන විභක්තිය ඒ කියන්නේ ආලපන නාමයක් ගැන අපි කතා කරා. ආලපන කියලා කියන්නේ මොකද්ද යම් කෙනෙක් අපේ කෙරෙහි අවධානය යොමු කරගන්න අපි ආමන්ත්‍රණයක් කරනවා නම් අන්න ඒකට කියනවා ආලපන කියලා. ඊට පස්සේ අපි කතා කරා විභක්ති වර්ග 9ක් තියෙනවා. ඒ විභක්ති ගත්තාම පඨමා විභක්ති පඨම කියලා කියන්නේ එක කියන එක ද්විතීයා කියලා කියන්නේ දෙක කියන එක ඔන්නෝ විදිහට වර්ග කරගෙන යනකොට අපි පඨමා විභක්තියට දාන්නේ අතෘකාරක වාක් අතෘ කියන එක තමයි පඨමා විභක්ති ප්‍රත්‍යයෙන් යොදන්නේ. එහෙම කියලා අපි පිළිවෙලට කතා කරා. ඒ ටික හොඳට බලාගන්න. එතකොට අපිට ඉස්සරහට ගමන් කරන්න බොහොම පහසුව සැලසෙනවා. ඊට පස්සේ පින්වතුනි අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා මම හිතනවා සෑම දිනාටම මේ පත්‍රිකා ලැබිලා ඇති. පත්‍රිකා ලැබිලා ඇති සෑම දිනාටම. ඉතින් ඒ අපි පාලි භාෂාව තරණේ පොතෙන් තමයි කරගෙන යන්නේ. නමුත් මේ පාලි භාෂාව තරණේ පොත බොහොම සංකීර්ණයි. ආධුනිකයෙක්ට බොහොම සංකීර්ණයි. දැන් ගත්තාම ඔය කර්තෘ කියන්නේ කර්මී කියන්නේ මොකද්ද කියලාවත් විස්තර කරලා නැහැ. අන්න ඒ නිසා තමයි අපි මේ බාහිරින් තොරතුරු අරගෙන බාහිර ප්‍රත්‍තිකා මගින් ඒ ශිෂ්‍යයාට අපහසු තැන් ගැටලු තැන් සංකීර්ණ තැන් ලිහිල් කරලා උගන්වන්නේ. ඒ නිසා කවුරුත් හිතන්න එපා බාලා භාෂාව තරණය පොතින් තමයි අපි මේ ඉගැන්වීම් කරන්නේ. නමුත් ඒකේ නැති කොටස් ටික අරගෙන අපි පත්‍රිකා ආශ්‍රයෙන් ඉගැන්වීමත් සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ විදියට නම් වර්ණගීම. දැන් අපි ගත්තාම අපි කතා කරා විවිධ විභක්තීන් ගැන. විවිධ විභක්තීන් ගැන අපි කතා කරානේ. එතකොට මේ විභක්ති වර්ග අපි කිව්වා නාම පදයක් හැදෙන්නේ කොහොමද? නාම පදයක් හැදෙනකොට ශබ්දයට ඒ කියන්නේ නාමයේ මුල් ස්වරූපයට එකතු කරන්න ඕන කිව්වා අපි ප්‍රත්‍ය නාම පත්‍රය කියන්න පුළුවන් නැත්නම් විභක්ති ප්‍රත්‍යය යොදන්න ඕනේ. එතකොට මෙන්න මේ නාම පදයක මුල් ස්වරූපය කියන එක වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි වෙනසක් වෙන්නේ අර එකතු කරන ප්‍රත්‍යය. ඒ එකතු කරන ප්‍රත්‍යය තුලින් තමයි අනේක කර්තෘද, කර්මද, ක්‍රියාද කියන එක තීරණය කරන්නේ. දැන් අපි ගත්තාම උදාහරණයක් විදිහට අපි ඉස්සෙල්ලා කතා කරා බුද්ධෝ කියන වචනේ හැදුනේ කොහොමද? බුද්ධෝ කියන වචනේ හැදුනේ බුද්ධ කියන මුල් ස්වරූපයට නැත්තම් ශබ්දයට නාම පදයක මුල් ස්වරූපයකට ස්වරූපයට නැත්තම් ප්‍රකෘතියට අපි කියනවා ශබ්දේ කියලා. ඔන්න ඔබ මතක තියාගන්න. පාලියේ සාමාන්‍යයෙන් නාම පදේ මුල් ස්වරූපයට කියනවා අපි ශබ්දේ කියලා. ඒ ශබ්දයට එකතු කරන්න ඕන කියලා අපි කිව්වා ප්‍රත්‍ය විභක්ති ප්‍රත්‍ය. එතකොට මේ බුද්ධ කියන එකට විභක්ති ප්‍රත්‍ය කතෘ කියන විභක්ති පඨමා විභක්ති ප්‍රත්‍යය යොදන්න ඕන කතෘ යොදනවා නම්. එතකොට අපි මේ ඔයන් එකතු කරා. බුද්ධ කියන එකට එකතු කරා ඔයන්. එතකොට ඔන්න අපි සකස් කරගා වචනයක් බුද්ධෝ කියලා. ඔන්න ඔය විදිහට අපි ඉස්සෙල්ලා පාඩම් වලින් ඒ ගැන කතා කරා. දැන් අපි ඉස්සරහට යන්. එතකොට මේ නාම වර්ණගිල්ල. මේ නාම වර්ණගිල්ල කියලා කියන්නේ නිකන් අපි තේරුම් ගත්තොත් එහෙම මේ නාමපදයන් කර්තෘ විදියට, කර්ම විදියට, කරණ විදියට වර්ග වෙනවා. වෙනස් වෙනවා. අන්නේ ඒවා විවිධ වෙනස් වෙනවා. දැන් කර්තෘ කාරක වාක්‍යයක දැන් කර්තෘ විදියට ගන්නකොට ඒක ඒක වචන වෙනකොට බුද්ධෝ කියලා දානවා. බහුවචන වෙනකොට බුද්ධා කියලා දානවා. එතකොට මේ බුද්ධෝ කියලම කියන්න බැහැනේ කර්මයේ එනකොට. එතකොට කර්මයේ එනකොට අපි වෙනස් වෙනවා බුද්ධං බුද්දේ කියලා. ඔන්න ඔය විදියට වර්ග වෙන එකට මේ නාම පදයන් ඒක වචන බහුවචන විදියට විභක්ති විදියට
වර්ග වෙනයකට තමයි අපි කියන්නේ නාම වර්ණගීම කියලා. මේක තේරුම් නැත්නම් ඉස්සරහදී අපි කරනකොට තවදුරටත් ඔය පින්වතු ප්‍රෝගතේ එරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ නාම වර්ණගීම කියන එක තමයි අපි දැන් කතා කරන්නේ. එතකොට මෙතන තියෙනවා නාම ප්‍රකෘතියට, ශබ්දයට නැත්නම් නාමයේ මුල් ස්වරූපයට එකතු කරන ලද නාම පත්‍යයන් නිසා විවිධ ස්වරූපයෙන් යෙදෙන නාම පදයන් කර්තෘ, කර්ම ආදී වශයෙන්ද ඒක වචන බහුවචන වශයෙන්ද වර්ග කොට දැක්වීම නාම වර්ණගීම නම් වෙනවා. නිකන් තේරුම් ගන්න දැන් නාම පදයක් කිව්වහම මේක ඒක වචන බහුවචන විදියට වෙනස් කරන්න එපැයි. වර්ග කරන්න එපැයි. ඒ වගේම කර්තෘ කර්ම විදියට වර්ග කරන්න එපැයි. ඒක නිසා අපි කරන්නේ ඒකට තමයි අපි කියන්නේ මේ නාම පදයන්ගේ වර්ණගීම වර්ග කිරීමට අපි කියනවා නාම වර්ණගීම කියලා. ඉතින් ඒක තමයි සරලව අපි තේරුම් ගන්න ඕන දේ. ඊට පස්සේ තියෙනවා මේ මෙහි නාමයෙහි මෙහි නාමයෙහි මුල් ස්වරූපයේ වෙනසක් නොවන අතර අගට එකතු කරන ලබන ප්‍රත්‍යංගී පමණක් වෙනසක් වෙනවා. දැන් අපි ඕක ගැන කතා කරානේ. ඒ මුල් ස්වරූපයේ වෙනසක් වෙන්නේ නැහැ. මුල් ස්වරූපයේ වෙනසක් කිසිම විදියකට වෙන්නේ නැහැ. නිකන් අපි ගත්තාම දැන් මෙන්න මෙහෙම බුද්ධ කියන එක තමයි මුල් ස්වරූපේ. ඒකට එකතු කරා අපි හොයන්න. ඒ කර්තෘ විදියට දානකොට ඒක වචනේදී අපි දාන්නේ ප්‍රත්‍ය විදියට හොයන්න. එතකොට මෙන්න මේකෙදී මේ බුද්ධ කියන එක තමයි. බුද්ධ කියන එක තමයි මුල් ස්වරූපේ. ඒ ස්වරූපයකට එකතු කරේ ප්‍රත්‍ය මොකද්ද? පඨමා විභක්ති ඒක වචන ප්‍රත්‍ය හොයන්න. අන්න ඒකෙන් තමයි වෙනසක් වෙන්නේ. මේක කර්තෘ ඒක වචන බහුවචන වෙනකොට අපි දාලා තියෙනවා බුද්ධ කියන එකට එකතු කරා ආ කියන ප්‍රත්‍ය. අන්න එතකොට එනවා බුද්ධා කියලා. ඔන්න ඔය විදිහටයි අපි ඒක වර්ග කිරීමක් කරන්නේ. අපි මේ වර්ග කරන විදිය, වර්ග කරලා තියෙන විදිය ඉස්සරහදී කතා කරනවා. දැන් තේරුම් ගන්නට මුල් ස්වරූපයකට තමයි ප්‍රත්‍යයන් එකතු කරලා මේ වර්ණගීම සිද්ධ වෙලා තියෙන්නේ. මුල් ස්වරූපයේ වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙනවා නම් වෙන්නෙම අග එකතු වෙන විභක්ති ප්‍රත්‍ය කියන එක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මෙතනදී අපි කතා කරලා තියෙනවා උදාහරණ. දැන් මෙතන ගත්තාම දැන් සාමාන්‍යයෙන් අපි මේ තේරුම් ගන්න ඕන එක කාරණාවක් තියෙනවා. දැන් මේ පාලි භාෂාව ගත්තාම හල් ලකුරු අපි වෙනම තියන්නේ. හල් ලකුරු කියන ඒවා පාලි භාෂාවේ අපි සාමාන්‍යයෙන් ලියනකොට දැන් ওই පින්වතුනුත් දන්නෝ පිරිත් පොතක් එහෙම ගත්තාම සමහරක් තැන්වලදී හල් වෙන්න ඕන තැන එහෙම නැතුව එකතු කරලා තියෙනවා. අකුරු දෙකක් එකට එකතු කරලා තියෙනවා. ඒ මොකද හල් ලකුරු නෑ. පාලි භාෂාවේ ගත්තාම දැන් සිංහල ගත්තාම අත් අස් කියලා මේ හල් ලකුරෙන් ඉවර වෙන පද තියෙනවා. අපේ පාලි භාෂාවේ එහෙම එකක් නෑ. හොඳට බලන්න හල් ලකුරෙන් ඉවර වෙන පද නෑ. මැද තියෙන්න පුළුවන්. හැබැයි හල් ලකුරෙන් ඉවර වීමක් නෑ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් පාලිය ලියනකොට මේ හල් ලකුරුත් එක්ක පද ලියන්නේ නෑ. දැන් ඕ කට්ටියට තේරුම් ගන්න අපහසු නිසා තමයි අපි මේ වගේ පදයක් ගත්තහම මේ බුද්ධෝ කියලා දාලා තියෙන්නේ. හැබැයි මෙන්න මෙතනදී මේක හරියට හදාගන්න බැරි වුණා print කරනකොට. මෙතනදී මේ බුද්ධෝ කියන වචනේ අපි සාමාන්‍ය පොත්වල ලියනකොට ලියන්නේ කොහොමද? මේ බුයන්න දාලා බුද්ධෝ. මේ අල්ප ප්‍රාණ දයන්නයි මහ ප්‍රාණ දයන්නයි එකට එකතු කරලා අපි ලියන. ඒක එකතු කරලා ලියනකොට අපි තේරුම් ගන්නවා මේ දයන්න ඉස්සරහා තියෙන අල්ප ප්‍රාණ දයන්න හල් ලකුරක්. අපි ඒ විදිහටත් ඉගෙන ගන්න උත්සාහවත් වෙමු. එතකොට මෙන්න මේ අපි කතා කරා කොහොමද පදයක් සකස් වෙන්නේ. ඒ තමයි කර්තෘ පදයක් සකස් වෙන්න ඕන නම් කර්තෘ කියන්නේ පඨමා විභක්ති ප්‍රත්‍යයෙන් කියලා අපි කතා කරා. එතකොට අපි මොකද කරන්නේ? මේ බුද්ධෝ කියන පදේ හැදුනේ කොහොමද කියලා කල්පනා කරනකොට මේ බුද්ධ කියන එක තමයි මුල් ස්වරූපේ. බුද්ධ කියන එක තමයි මුල් ස්වරූපේ. ඒකට එකතු වෙන්න ඕන ඕ කියන ප්‍රත්‍යය. ඕ කියන ප්‍රත්‍යය තමයි අපි ඒකට එකතු කරන්නේ. බුද්ධ කියන මුල් ස්වරූපේ, ඕ කියන්නේ විභක්ති ප්‍රත්‍යය. එතකොට අන්නේ මේ දෙක එකතු වුණාට පස්සේ තමයි අපට එන්නේ බුද්ධෝ කියලා. නිකන් අපි ගත්තාම මං ඇඳලා පෙන්නන්නම්. මෙහෙම අපි ගත්තාම
බුද්ධ මෙන්න මේ බුද්ධ කියන එක ගත්තාම දැන් අපි දන්නවා මේ බුද්ධෝ කියන පදේ හැදුනේ කොහොමද කියන එක අපි බලන්නේ බුද්ධෝ කොහොම තියෙනවනි එතකොට මේ පදේ හැදුනේ කොහොමද එතකොට අපි මොකද කරන්නේ මේකේ මුල් ස්වරූපේ හොයාගන්නවා ශබ්දේ හොයාගන්නවා ඒක තමයි බුද්ධ ඒකට එකතු කරන්න ඕන පඨම විභක්ති ප්‍රත්‍ය ඒ තමයි හොයන්න අපි මේ ප්‍රත්‍යයන් ගැන ඉස්සරහදී කතා කරනවා දැන්ට තේරුම් ගන්න මේ පදයක් හැදෙන්නේ කොහොමද අපි මේක හදනකොට බුද්ධ කියන එකට දැන් මේ දයන්න හැදිලා තියෙන්නේ අල් දයන්නයි අයන්නයි එකතු වෙලා නිසා ඒ දෙක වෙන් කරනවා ඊට පස්සේ එකතු කිරීම හොයන්න ඊට පස්සේ මෙන්න මේ අයන්න කපනවා ඒකට අපි කියනවා ලොක් කරනවා කියලා ඒ ලොක් කරලා මොකද කරන්නේ මේ ව්‍යංජනය තනිම තියන්න බැරි නිසා සූර්යයකට අරන් යනවා නයේ පරඤ්ඤුත්තේ කියලා කියනවා එතකොට අන්න පදය හැදෙනවා බුද්ධෝ කියලා අන්න එහෙම අන්න ඒ විදිහට තමයි අපි මෙන්න මේ විදිහට වාක්‍යයක් ගොඩනැගීම කරන්නේ එතකොට මම හිතනවා ඒක කොහොමද වර්ණගීම සකස් වෙන්නේ කියලා තේරුණා කියලා ඊළඟට මේ ඉහත සඳහන් බුද්ධෝ යන්නද බුද්ධ යන්නද සැලකීමේදී මේ බුද්ධ යන්න නාමයේ මුල් ස්වරූපයට නාම ප්‍රකෘතියට එකතු කරන ලද ප්‍රත්‍යයන් ඕ අං යන්නෙන් කර්තෘ හා කර්මයේ වෙනස් වූ යෙදී ඇත එතකොට මෙන්න මේක වෙනස් වෙලා තියෙන මුල් ස්වරූපය නිසා නෙමෙයි අගට එකතු වෙන ලද ප්‍රත්‍ය නිසා ඔන්න ඔය කාරණේ හොඳට තේරුම් ගන්න බුද්ධ කියන වචනේමයි තියෙන්නේ හැබැයි කර්තෘ වෙනකොට ඔයන් එකතු වෙලා බුද්ධෝ කියලා ඇවිල්ලා කර්මයේ මේ එනකොට බුද්ධං කියලා ඇවිල්ලා තියෙනවා එතකොට මේ අග තමයි මේ වෙනස සිදු වෙලා තියෙන එක කියලා ওই පින්වතුන්ට දැන් තේරෙනවා ඇති කියලා මම හිතනවා ඊළඟට මේ බුද්ධ શબ્දය පුල්ලිංග શબ્දයකි මේ බුද්ධ කියලා කියන්නේ පුල්ලිංග શબ્දයක් අපි શબ્ද වෙන ආකාරයෙන්නේ පුල්ලිංග බවට පත් වෙන්නේ කියලා කිව්වනේ එතකොට අපි තේරුම් ගන්න ඕන දැන්ට මේ බුද්ධ කියන શબ્දේ පුල්ලිංග શબ્දයක් ඊළඟට එසේම මේ શબ્දෙහි දැන් ගත්තාම දැන් මෙතනදී මේ කියනවා එසේම මේ શબ્දෙහි අග ඇත්තේ ආයන්නේ මේ શબ્දේ අග තියෙන්නේ මොකද්ද මේ බුද්ධ කියන පදේ අග තියෙන්නේ මොකද්ද දයන්නනේ මහ ප්‍රාණ දයන්න තමයි අග තියෙන්නේ එතකොට මහ ප්‍රාණ දයන්න අග තියෙනකොට ඒක අවසන් වෙලා තියෙන්නේ මොකකින්ද අල්ප ප්‍රාණ දයන්නයි මේ මහ ප්‍රාණ දයන්නට එකතු වෙලා තියෙනවා අයන්න එහෙම තමයි මේ පදේ හැදිලා තියෙන්නේ නිකන් ගත්තාම මේ බුද්ධ කියන එක කියන්නේ ස්වරූපය කිව්වනේ මේක හැදිලා තියෙන්නේ මේ දයන්න හැදිලා තියෙන්නේ කොහොමද මේ දයන්න හැදිලා තියෙන්නේ මේ දයන්න හැදිලා තියෙන්නේ මහ ප්‍රාණ දයන්නයි ඒකට එකතු වෙලා තියෙනවා අයන්න ඔන්න ඔය විදිහට තමයි පදේ හැදිලා තියෙන්නේ එතකොට මේ අග තියෙන්නේ මොකද්ද අයන්න ඒකට අපි කියනවා අකාරාන්ත ශබ්ද කියලා පුල්ලිංග අකාරාන්ත ශබ්ද මෙන්න මේ පුල්ලිංග ශබ්දේ අවසන් වෙලා තියෙන්නේ අයන්නෙන් නිසා ඒ වගේ ශබ්ද වලට අපි කියනවා අකාරාන්ත ශබ්ද කියලා බුද්ධ බුද්ධ කියන පදය හැදිලා තියෙනවා ඒ අනුව අපි සලකුණුවේ මේ බුද්ධ යන්න පුල්ලිංග අකාරාන්ත ශබ්දයල් ලෙස එතකොට මං කියවා මේ බුද්ධ කියන ශබ්දයේ අග තියෙන්නේ අයන්න ඒ නිසා අපි කියනවා මේ බුද්ධ කියන શબ્දේ කියන්නේ පුල්ලිංග අකාරාන්ත શબ્ද. දැන් මේ අග තිබ්බ ආයන්න කියලා හිතන්නකෝ. එතකොට අපි තියනවා පුල්ලිංග ආකාරාන්ත શબ્ද. ඔන්න ඔය විදිහට තමයි ඒවා අපි શબ્ද කිරීම සිද්ධ වෙන්නේ. එතකොට මේ අකාරාන්ත શબ્ද කියලා වර්ණගීමක් වෙනම තියෙනවා. ආකාරාන්ත શબ્ද කියලා වර්ණගීමක් වෙනම තියෙනවා. අපි ඒව වෙන වෙනම ඉගෙන ගන්න ඕනේ ඒවා શબ્ද වෙන ආකාරයට. ඊට පස්සේ ඊට පස්සේ අපි මෙතන ගත්තාම පුල්ලිංග අතරාන්ද ශබ්දය ලෙසේ මෙසේ මේ ලිංග තුනේහි පුල්ලිංග ස්ත්‍රීලිංග නපුංසක ලිංග අකාරාන්ත ආකාරාන්ත ආදී වශයෙන් ශබ්ද වර්ණ ගීම් පවතී දැන් පුල්ලිංග
කියන එක අපි තේරුම් ගත්තනේ. එතකොට මේ පුල්ලිංග ශබ්දත් මං කියවනේ අර අකාරාන්ත ආකාරාන්ත ඉකාරාන්ත කියන ඒවා තීරණය කරන්නේ මේ ශබ්දයට එකතු වෙලා තියෙන අග තියෙන ප්‍රත්‍ය එකතු කරගෙන අග තියෙන දේ. එතකොට මේ බුද්ධ කියන එකේ අග තියෙන අයන්න නිසා අපි කියනවා මේවා පුල්ලිංග අකාරාන්ත ශබ්ද. තවත් ශබ්ද තියෙනවා ආකාරාන්ත ශබ්ද. ඒ ඇයි? ඒ ශබ්දයේ අග තියෙන්නේ ආයන්න නිසා. තවරස් ශබ්ද තියෙනවා ඉකාරාන්ත කියලා. ඒ ඇයි? ඒ යන්න තමයි ශබ්දයේ අවසානයේ තියෙන්නේ. අන්න ඒක නිසා. ඊට පස්සේ අපි නිකන් උදාහරණ ටිකක් ගත්තාම මෙතනදි තියෙනවා පහත උදාහරණ කීපයක් පෙන්නලා තියෙනවා. රුක්ක. දැන් මේ රුක්ක කියන එකේ බලන්න. මේ රුක්ක කියලා කියන්නේ පුල්ලිංග ශබ්දයක්. මේක අග එකතු වෙලා තියෙන්නේ මොකද්ද? මේක මොන ආකාරාන්තද? අකාරාන්ත ශබ්දයක්. මේ කයන්න හැදිලා තියෙන්නේ මහප්‍රාණ කයන්නයි. මහප්‍රාණ කයන්න, ඒ මහප්‍රාණ කයන්නට එකතු කරලා තියෙනවා අයන්න. එතකොට අපි කියනවා අකාරාන්ත ශබ්දයක්. පුල්ලිංග අකාරාන්ත ශබ්දයක්. ඊට පස්සේ මේ දෙවෙනි එකේ පක්කී කියලා තියෙනවා. මේක මොන කාරාන්ත ශබ්දයක්ද? මේක ඊකාරාන්ත ශබ්දයක්. පුල්ලිංග ඊකාරාන්ත ශබ්දයක්. ඊට පස්සේ තියෙනවා මේ අග්ගී කියලා. මේ මොන මොන කාරාන්ත ශබ්දයක්ද? මේක ඉකාරාන්ත ශබ්දයක්. මේ ගියන්න හැදිලා තියෙන්නේ, මේ ගියන්න කියන එක අවසානයේ හැදිලා තියෙන්නේ අල් ගයන්නට යන්න එකතු වෙලා. ඒ නිසා අපි තියෙනවා මේවට ඉකාරාන්ත ශබ්ද කියලා. ඊට පස්සේ තියෙනවා ගුණවන්තු. මේකත් පුල්ලිංග ශබ්දයක්. ඒකේ මේ තුයන්න තමයි අවසානයේ තියෙන්නේ. මේ තුයන්න අවසානයේ තියෙන නිසා මේක අපි තේරුම් ගන්නවා අල් දයන්නට උයන් එකතු වෙලා හැදිලා තියෙන. අල් දයන්න අල් තයන්නට අල් තයන්නට උයන් එකතු වෙලා. එතකොට අපි තියනවා මේක මේ ගුණවන්තු කියන කියන්නේ පුල්ලිංග උකාරාන්ත ශබ්දයක් කියලා. ඊට පස්සේ තියනවා මේ වනිතා කියලා. මේ වනිතා කියලා එකක් තියෙනවා. වනිතා කියන්නේ ස්ත්‍රී ලිංග ශබ්දයක්. ඒ ශබ්දය අපි ගත්තාම මේ වනිතා කියලා කියනකොට අවසානයේ තියෙන්නේ ආ කියන එක. අල්තයන්නයි ආයන්නයි එකතු වෙලා තමයි තා කියන එක හැදෙන්නේ. එතකොට මේක ස්ත්‍රීලිංග ශබ්දයක්. ඒ වගේම මේක ආකාරාන්ත ශබ්දයක් කියන එක අපි තේරුම් ගන්න. ඊළඟ මේ චිත්ත. චිත්තං කියලා කියන්නේ නපුංසක ලිංග ශබ්දයක්. නපුංසක ලිංගයට යන එක. එතකොට මේකේ අග තියෙන්නේ නිග්ගහිතේ. නිග්ගහිතේ තමයි අග තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? මේකට අපි කියනවා නපුංසක ලිංග ආකාරන්. මේ චිත්තං කියලා කිව්වට චිත්තා කියලා එනවා. එතකොට මේ ආකාරාන්ත ශබ්දයක් විදිහට තමයි චිත්ත කියලා තමයි ආකාරාන්ත ශබ්දයක් විදිහට තමයි මෙතන එන්නේ. අපි මේවා එකින් එකට කතා කරනවා. මම මේ නිකන් උදාහරණ ටිකක් විතරයි දුන්නේ. එතකොට මේ පුරුෂ ලිංග ගත්තාම ආකාරාන්ත ශබ්ද තියෙනවා. ආකාරාන්ත, ඉකාරාන්ත, ඊකාරාන්ත, උකාරාන්ත, ওই විදිහට ශබ්ද වර්ණ නැගෙනවා. ස්ත්‍රී ලිංග ගත්තාම මේ ශබ්ද ඔක්කොම එන්නේ නැහැ. ආකාරාන්ත ශබ්ද තියෙනවා, ඉකාරාන්ත ශබ්ද තියෙනවා, ඔන්න ওই වගේ එනවා. අපි ඒවා ඉස්සරහට කතා කරනවා. දැන්ට මේ Q එක තේරුණා නම් ඒක හොඳටම ප්‍රමාණවත් වෙනවා මේ පින්වතුන්ට අපිට ඉස්සරහ තියෙන පාඩම් වලට ගමන් කිරීම සඳහා. ඊට පස්සේ බලන්න දැන් මං කියවන මේ නාම පදයන් විවිධාකාරයෙන් ඒක වචන විදියට, බහු වචන විදියට, කර්තෘ කර්ම ආදී විදියට වර්ගවදිනේකට තමයි වර්ණගීම කියලා කියන්නේ. ඊට පස්සේ අපි කතා කරා පුල්ලිංග ශබ්දයක් ගත්තාම ඒ පුල්ලිංගත් වර්ග වෙනවා ඒ වචනේ, ඒ නාම පදේ අග තියෙන අකාර අයන්න නම් තියෙන ඒවට කියනවා අකාරාන්ත. පුල්ලිංග අකාරාන්ත ශබ්ද කියලා. ආයන්න තිබ්බොත් ආකාරාන්ත ශබ්ද කියලා අපි කිව්වා. එතකොට මේ පුල්ලිංගයේදී අපි පුල්ලිංග ශබ්ද, දැන් පුල්ලිංග ශබ්ද කිව්වහම ගොඩාක් තියෙනවා. ඒ ගොඩක් තියෙනකොට ඒකේ අකාරාන්ත ශබ්ද තියෙන්න පුළුවන්. ඒ අකාරාන්ත ශබ්ද අපි වර්ණ ගන්න ඕන මෙන්න මේ දීලා තියෙන chart එකට අනුව. දැන් අපිට හරීම ලේසි, පාලි භාෂාව හරීම ලේසි. මෙන්න මේ එක ශබ්දයක් පුල්ලිංග අකාරාන්ත එක ශබ්දයක් වර්ණගෙන විදිය දැනගත්තාම ඒ වගේ තියෙන ඒ පුල්ලිංග අකාරාන්ත ශබ්ද සියල්ලම අපට මේ විදිහට වර්ණ ගන්න පුළුවන්. සමරත්යෙන් වලදී වෙනස් වෙනවා. හැබැයි බොහෝ සේම අපට වර්ණ ගන්න පුළුවන්. එතකොට අපි කොහොමද මේක තේරුම් ගන්නේ? එතකොට ඔය කට්ටියට අපි
පුළුවන් තරම් සරලව කියලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් මේක පාලි භාෂාව තාම ආගන්තුක නිසා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි කලකිරෙන්න එපා, නවත්තන්න එපා. ඉදිරියට යම් බැරි තැනින් තමයි ඉස්සරහට යන්නේ. ඒ නිසා කවදාවත් අතහැරීම කරන්න එපා. බෝසතාණන් වහන්සේත් එහෙමයි. අතහැරීමක් කරේ නැහැ. බැරි වුණත් නොකඩවා නොකඩවා මේක කරගෙන ගියා. ඒ වගේ දැන් මේ අපිත් කරන්නේ මේ පාලි භාෂාව ඉගෙන ගන්නවා කියලා මේ පාරමිතා පුරනවා වගේ දෙයක්. ඉතින් නිවන අරමුණු කරගෙන අපි මේ දේ කරනකොට අන්න ඒකත් අපේ පාරමිතාවක් බවට පරිවර්තනය වෙනවා. බොජ්ජංග ධර්ම දියුණුවෙන්ට හේතුවක් වෙනවා. ඒ නිසා කිසිම විදාවක අතහැරීමක් කරන්න එපා. මේක ඉගෙන ගැනීම තුළ මේ විදියටයි මේ පාලි භාෂාව තියෙන්නේ කියලා හරි දැනගන්න පුළුවන්. ඒ නිසා වීරයවන්තව සද්ධාවන්තව මේ කියන දේ කියන කාරණාවන් තේරුම් අරගෙන යමු. දැන්ට තේරුම් නැති වුණාට කමන්නේ. අපි YouTube එකේ නැවත නැවත මේක දාලා තියෙනවා. නැවත නැවත මේ පත්‍රිකාවන් කියවීම තුළ ඔය සෑම දිනාටම මේක තේරුම්ගෙන ඉස්සරහට ගමන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න අපි පුල්ලිංග අකාරාන්ත ශබ්ද නැගින විදිය ගැන තමයි කතා කරන්නේ. පුල්ලිංග අකාරාන්ත ශබ්දයක් තමයි පුරුෂ කියන ශබ්දය. පුරුෂ කියලා පාලියෙන් කියන්නේ පුරුෂයාට. පුරුෂයාට තමයි පුරුෂයා කියලා කියන්නේ. එතකොට මෙතන මේ තියෙනවා, අපි කතා කරලා තියෙනවා මේ පුරුෂ ශබ්දේ වර්ණගින විදිය. දැන් අපි මේක වර්ණ කරලා තියෙන විභක්ති විදියට බෙදලා තියෙනවා. පඨමා විභක්තිය, ද්විතීයා විභක්තිය, තතියා විභක්තිය, ওই විදියට නවයක් වෙනවා කියලා අපි කතා කරා. ඒකද මේ පඨමා විභක්තිය කියලා කියන්නේ කර්තෘ ව කියන එක අපි තේරුම් ගත්තා. ඒක අපි ඉස්සරහ පාඩම් වලින් පත්‍රිකා කියවලා අපි තේරුම් ගන්න ඕන. කර්තෘ ව කියන්නේ කර්තෘකාරක වාක්‍යයක අනිවාර්යම පඨමා විභක්ති ප්‍රත්‍යංගේ. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ શબ્ද ගත්තාම අපි මේව පාඩම් කරගන්න ඕන. දැන් කර්තෘ විදියට නම් තියන්න ඕන, කර්තෘ ඒකවචනයක් නම් තියන්නේ පුරිසෝ. පුරිසෝ කියලා තියන්න ඕන. බහුවචන නම් පුරිසා කියලා තියන්න ඕන. දැන් මේ ද්විතීයා කියන්නේ කර්මය. කර්මය එනකොට අපි මොකද කරන්නේ? පුරිසං කියලා කියනවා. කර්මයේ ඒකවචන එනකොට පුරිසං, පුරිසයා. බහුවචන එනකොට පුරිසේ කියලා කියනවා. එතකොට කියනවා පුරුෂයන්. මේ මෙතන මේ පුරිස කියලා තිබ්බට මේක පුරුෂ කියලා එන්න ඕන. මේ රියන්න නෙමේ රුයන්න එන්න ඕන. ඒවා නිවැරදි කිරීමක් කරගන්න. ඊට පස්සේ මේ තතියා විභක්තිය. අපි කිව්වා මේ තතියා විභක්තිය යොදන්නේ කර්තෘ. මෙතන මේ කර්තෘ කියලා කියන්නේ කර්තෘකාරක වාක්‍යයකදී අපි කරන්නේ මොකද්ද? මේ කර්තෘ මේ කර්තෘකාරක වාක්‍යයකදී තමයි මේක මේ කර්තෘ විදියට යොදන්නේ. ඒකයි අපි මේ කර්තෘව තියන්න ඕන තතියා විභක්තිය. කර්මකාරක වාක්‍යයකදී අපි කර්තෘව තියන්න ඕන තතියා විභක්තිය. මොකද කර්තෘකාරක වාක්‍යයක කර්මයේ තමයි උක්ත වෙන්නේ. ඒ නිසා අපි මොකද කරන්නේ? කර්තෘව තියෙනවා තතියා විභක්ති ප්‍රත්‍යයෙන්. එතකොට අපි ඒක යොදන්න ඕන පුරිසේන කියලා. පුරිසයා විසින්. ඊට පස්සේ බහුවචන කරනකොට අපි මොකද කරන්නේ? පුරිසේබි, පුරිසේහි කියලා කියනවා. දැන්ට මෙහෙම මේ තියෙන රටාව පාඩම් කරගන්න. අපි ඉස්සරහා මේ චාට් එකක් අපි දීලා තියෙනවා. මේ පුරුෂ කියන එකට එකතු වෙලා තියෙන්නේ මොකද්ද කියන එක අපි තියෙනවා. දැන්ට අපි උත්සාහවත් වෙමු මේ දේවල් පාඩම් කරගන්න. පුරිසෝ, පුරිසා. කර්තෘ ඒකවචන එනකොට පුරිසෝ කියලා කියනවා. බහුවචන එනකොට පුරිසා කියලා කියනවා. දැන් ගත්තාම දැන් බුද්ධෝ කියන පදේ අපි ගත්තානේ. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ පුරුෂ શબ્දේ වගේ වර්ණංගන. බුද්ධෝ, බුද්ධා. දැන් රුක්ක කියලා කියවන්නේ පුරුෂ මේ පුල්ලිංග අකාරාන්ත શબ્දයන්නේ. ඒක වර්ණ ගන්නකොට අපි කොහොමද කරන්නේ? රුක්කෝ, රුක්කා. බොහොම ලේසි. මෙන්න මේ ක්‍රමයේ අපි පාඩම් කරගත්තාම මේක නිකන් සජ්ජායනා කරනකොට නිකන්ම පාඩම් හිටිනවා. එතකොට එන්නේ රටාවට අනුව මේ පුල්ලිංග අකාරාන්ත શબ્ද අපිට තියන්න පුළුවන්. ඊට පස්සේ චතුත්ථ විභක්තිය. අපි කිව්වා චතුත්ථ විභක්තිය කියලා කියන්නේ සම්ප්‍රදාන දෙයක් ලැබනකොට. අපි ඒක තියෙනකොට පුරිසාය කියලා එකතු වෙනවා පුරිසස්ස. මේ පද දෙකම එන්න පුළුවන්. පුරිසාය කියන්නත් පුරියම් පුරිසස්ස කියන්නත් පුළුවන්. ඊට පස්සේ බහුවචන එනකොට පුරිසාණං. පුරිසාණං කියනකොට පුරිසයන්ට
කියන එක. එතකොට මේ පදේ හැදිලා තියෙන්නේ කොහොමද? මේ පදේ හැදිලා තියෙන්නේ කොහොමද? බොහොම සරලයි තේරුම් ගන්න. මේ පුරිස කියන shabdයට එකතු වෙලා තියෙන්නේ මොකද්ද? ආය කියන ප්‍රත්‍යය. ඊට පස්සේ මේ දෙවෙනි වාක්‍යයේ තුල පුරිස කියන එකට අස්ස කියන එක එකතු වෙලා තියෙනවා. අපි මේ ප්‍රත්‍යයන් වෙන වෙනම මේ දීලා තියෙනවා. ඒව දැනගන්න පුළුවන්. දැන්ට අපි මේවා shabd කරන විදිය රටාව තේරුම් ගත්තාම අපිට තියෙන්නේ මේවා එකතු කරන්න විතරයි. පුරිසාය පුරිසස්ස පුරිසාණං ඊට පස්සේ තියෙනවා පංචමිය. පංචමිය කියලා කියන්නේ අපි කිව්වා අවදිය තැනකින් වෙන්වීමක් ගැන කියනකොට. එතකොට තැනකින් වෙන් වෙනකොට අපි පද තුනක් දානවා ඒක වචනේට. පුරිසා පුරිසම්හා පුරිසා පුරිසම්හා පුරිසස්ම ඔන්න ඔය විදිහට තමයි දාන්නේ. එතකොට මේ පුරිස කියන එක වෙනස් වෙලා නැහැ. මේ පුරිස කියන එකට එකතු වෙලා තියෙනවා ආයන්න. එතක ඒක තමයි පුරිසා පුරිසයා කෙරෙන් පුරිසම්හා පුරිස කියන එකට අම්හා කියන ප්‍රත්‍යක් එකතු වෙලා. එතකොට අපි මොකද කරන්නේ? පුරිසම්හා ඊට පස්සේ තියෙනවා පුරිසස්මා. ඒ පුරිසස්මා කියලා කියනකොට පුරිස කියන එකට අස්මා කියන එකක් එකතු වෙලා තියෙනවා. එතකොට මොකද අපි කරන්නේ? පුරිසස්මා කියලා පදේ හැදෙනවා. ඊට පස්සේ බහුවචන එනකොට මොකද කරන්නේ? පුරිසේබි පුරිසේහි පුරිසයන් කෙරෙන්. මේක ලියා ගන්න පුරිසයන් කෙරෙන් කියලා. ඒක මේ මුද්‍රණය වෙලා නැහැ. ඊට පස්සේ ගත්තාම චට්ටි විභක්තිය අපි දාන්නේ සම්බන්ධ කියන එක. අයිතිකාරකම සම්බන්ධතාවයක් තියෙනකොට චට්ටි විභක්තිය. ඒ චට්ටි විභක්තිය කොහොමද අපි වර්ණගන්නේ කියන එකයි මෙතන තියෙන්නේ. ඒක කොහොමද අපි වර්ණගන්නේ? පුරිසස්ස පුරිසයාගේ මේ පුරිස කියන එකට අස්ස කියන එක එකතු වෙලා පුරිසස්ස බහුවචනේනකොට පුරිසාණං පුරිසයන්ගේ කියලා එනවා. ඊට පස්සේ මේ සත්‍යමේ විභක්තිය, ඒ කියන්නේ ආධාරය, යමක් පවතින යමක් ආධාර කරගෙනද ඒකට අපි කියනවා සත්‍යමේ විභක්තිය. එතකොට අපි ඒක යොදන්නේ පුරිස කියන එකට එයන්න කියන ප්‍රත්‍යක් එකතු වෙලා. එතකොට කොහොමද ඇවිල්ලා තියෙන්නේ බලන්න. පුරිසේ පුරිසම්හි, මේ පුරිස කියන එකට අම්මි කියන එක එකතු වෙන්නත් පුළුවන්. එතකොට පුරිසම්හි මේ පුරිසස්මින් කියන එක හැදිලා තියෙන්නේ පුරිස කියන මේ shabdයට අස්මින් කියන එක එකතු වෙලා. පුරිසස්මින් මෙතන මේ අල්සා යන්න එන්න ඕන දෙවෙනි එකට පුරිසස්මින් කියලා හදාගන්න මේක. එතකොට ඔන්නෝයි කියන විදිහට මේ පුරිෂයා කෙරෙහි කියන පත්‍යය හැදෙනකොට පුරිසේ කියන්නත් පුරුයන්, පුරිසම්හි කියන්නත් පුරුයන්, පුරිසස්මින් කියලා කියන්නත් පුළුවන්. බහුවචන වෙනකොට මොකද කරන්නේ? මේ පුරිස කියන එකට එකතු වෙන්න ඕන ඒසු කියන ප්‍රත්‍යය. එතකොට අපි කරනවා පුරිසේසු පුරිසයන් කෙරෙහි කියලා දානවා. ඊට පස්සේ මේ කරණ විභක්ති අපි කිව්ව යමක් කරණ කොටගෙන කරනවා නම් ඒක කරණ විභක්ති ප්‍රත්‍යයන්ගෙන් තියන්න ඕන කියලා. එතකොට කොහොමද තියලා තියෙන්නේ? ඒ තමයි දැන් අපි ගත්තාම මේක ගත්තාම පුරිසේන, මේ පුරිස කියන එකට ඒන කියන ප්‍රත්‍ය එකතු වෙලා තියෙනවා. පුරිස කියන shabdයට ඒන එකතු වෙනවා. හරිම ලේසි. එතකොට මොකද වෙන්නේ? පුරිසේන බහුවචනේනකොට පුරිසේබි පුරිසේහි කියලා කියනවා. ඒක වෙලා තියෙන පුරිස කියන එකට ඒබි ඒහි කියන ප්‍රත්‍යයන් එකතු වෙනවා. මේක මේ එකතු වෙලා තියෙන දේවල් ගැන හිතන්න යන්න එපා. මේක shabdවන ආකාරය ඔලුවට ගන්න. ඒ කළා ඒ shabdවන ආකාරයටම මේ පුල්ලිංග අකාරාන්ත shabd උච්චාරණය කරන්න. හරිම ලේසි වෙනවා එතකොට. ඊට පස්සේ මේ ආලපන විභක්තිය කිව්වේ අපි මොකද්ද? ආමන්ත්‍රණය කිරීම. ආමන්ත්‍රණය කරනකොට අපි දානවා පුරිස. මෙතනදි වෙලා කියන්නේ පුරිස කියන එකට අයන්නම එකතු වෙලා. එතකොට පුරිස කියන්නත් පුළුවන්, පුරිසා කියලා කියන්නත් පුළුවන්. බවත් පුරිසේ අපි කතා කරනවානේ. පුරිසේ කියලා කියනකොට අපි පාලෙන් කියන්නේ පුරිස කියලා කියන්නත් පුළුවන්, නැත්නම් පුරිසා කියලා කියන්නත් පුළුවන්. ඊට පස්සේ බහුවචන එනකොට කොහොමද අපි කියන්නේ? ඒ තමයි පුරිසා කියලා. පුරිස පුරිසා පුරිසා. දැන් අපි ආයෙත් බලමු මුලින් ධම්ම. මං හිතනවා ඔය පින්වතුන්ට ටිකක් අපහසු වෙනවත් ඇති, තේරෙනවා අඩු වෙන්නත් ඇති. නමුත් කලකිරෙන්න එපා.
අපි ඉස්සරහට මේ විදියට කරගෙන යම් මේව පාඩම් කරගන්න ඕන කියන එක නෙමෙයි තියෙන්නේ මේව මේ රටාව තේරුම් ගන්න මේක එකතු වෙලා තියෙන්නේ මොනවද ප්‍රත්‍යයන් කියන එක තේරුම් ගන්නටයි ඕන ඊට පස්සේ අපි තේරුම් ගමු මෙන්න මේ චාට් එක මේ දෙවෙනි චාට් එක ගත්තහම මේක හොඳට විස්තර කරලා තියෙනවා ඒක හැදුනේ කොහමද දැන් අපි ගත්තහම පඨමා විභක්තිය නැත්තම් කර්තෘ ඒකවචන අපි තිබ්බේ කොහමද පුරිසෝ කියලානේ ඒ පුරිසෝ කියන වචනේ හැදුනේ කොහමද? ඒක හැදුනේ කොහමද? ඒ තමයි පුරිස කියන shabdයට එකතු කරන්න ඕන ඔයන්න. මේක තමයි මේකට අපි කියනවා විභක්ති ප්‍රත්‍ය. කර්තෘ ඒකවචනයක් අපි තියෙනකොට ඔයන්න එකතු කරන්න ඕන. එතකොට එනවා පුරිසෝ කියලා. ඊට පස්සේ බහුවචන එනකොට එකතු වෙලා තියෙන්නේ මොකද්ද පුරිස කියන එකට? ආ කියන ප්‍රත්‍ය. එතකොට පුරිසා කියලා එනවා. දැන් නිකම් බලන්න අපි දැන් අපි කියවනේ පුල්ලිංග අකාරන්ත තව શબ્දයක් තමයි බුද්ධ කියන එක. ඒකේ කර්තෘ ඒකවචන හදන්නේ අපි කොහොමද එහෙනම්? මේ පුරි මේ බුද්ධ කියන එක මුල් ස්වරූපයට එකතු කරන්න ඕන ඔයන්. ඒ ඔයන් එකතු කරනකොට මොකද වෙන්නේ? බුද්ධෝ කියන එනවා. ඊට පස්සේ බහුවචන එනකොට අපි මොකද කරන්නේ? මේ බුද්ධ කියන එකට එකතු කරන්න ඕන ආයන්. එතකොට බුද්ධා කියලා පදේ හදන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට පදේ හදන්න පුළුවන්. එතකොට ඔයන්න එකතු වෙනවා ඒක වචනයක් නම් කර්තෘ ඒක වචනයක් තියෙනකොට ඔයන්න කියන ප්‍රත්‍ය එකතු කරනවා බහුවචනයක් එනකොට ආයන්න කියන ප්‍රත්‍ය එකතු කරනවා. ඔව්. ඊට පස්සේ මෙන්න මේ ဒုတိယ විභක්තිය කියන්නේ කර්මයේනේ. ඒ කර්මයේ පදේ පුරිසං කියන පදයක් ඇවිල්ලා තිබ්බා. ඒ පුරිසං කියන පදේ කොහොමද ඇවිල්ලා තිබ්බේ? ඒ පුරිස කියන શબ્දයට එකතු කරන්න ඕන අන් කියන ප්‍රත්‍යය. එතකොට පුරිසං කියලා එනවා. දැන් බුද්ධ කියන එක මේ ඉස්සරහින් දාලා අපට පුළුවන් බුද්ධ කියන එක දාලා අන් කියන එක එකතු කරනවා. එතකොට බුද්ධං. එතකොට බහුවචන එනකොට කොහොමද? බහුවචන පදේ හැදෙනකොට මේ පුරිස කියන එකට එයන් එකතු වෙලා. එතකොට පුරිසේ කියලා එනවා. එතකොට අපි මොකද කරන්නේ? පුරිසේ කියලා එනකොට දැන් අපි බුද්ධ කියන શબ્ද මෙතනට දැම්මොත් එයන් එකතු කරාම බුද්දේ කියලා දාන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ဒုတိယ විභක්තිය ප්‍රත්‍යං එකතු වෙලා තියෙන්නේ. ඊළඟට තතිය විභක්තිය ගත්තාම ඒ තතිය විභක්තිය ගත්තාම පුරිස කියන ප්‍රත්‍යයට එකතු වෙලා තියෙනවා ඒන. දැන් පුරිසේන කියලානේ තිබ්බේ. ඒක හැදුනේ කොහොමද? පුරිස කියන શબ્දයට එකතු වෙනවා ඒන කියන ප්‍රත්‍යය. එතකොට පුරිසේන පුරිසයා කරනකොට බහුවචන එනකොට පුරිස කියන එකට එකතු වෙනවා ඒ ඒබි කියලා එකතු වෙන්නත් පුළුවන් ඒහි කියලා එන්නත් පුළුවන්. එතකොට තමයි පුරිසේබි පුරිසේහි කියන පදේ හැදෙනවා. බොහොම සරලයි. ඊළඟ චතුත්ථ විභක්තිය අපි සාමාන්‍යයෙන් චතුත්ථ විභක්තිය කියන්නේ මොකෙන්ද? ඒ තමයි චතුත්ථ විභක්තිය කියලා මේ කියන්නේ මේ සම්පදාන දෙයක් ලබනවා. එතකොට අපි කරන්නේ මොකද්ද? මේ පුරිස කියන එකට ආය එකතු කරනවා. එතකොට තමයි පුරිසාය කියලා හැදෙනවා පදේ. පුරිසාය කියන්නත් පුළුවන්, පුරිසස්ස කියන්නත් පුළුවන්. පද දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි බුද්ධාය කියලා කියන්නේ නමෝ බුද්ධාය කියලාත් කියනවා, නමෝ බුද්දස්ස කියනත් කියලා කියනවා. මේ පද දෙකම එකම අර්ථයක් තමයි තියෙන්නේ. අන්න එතකොට මේ ආය කියන ප්‍රත්‍ය එකතු කරාම පුරිසාය පුරිසයාට පුරිස කියන එකට s එකතු වුණත් පුරිසයාට කියන පදේම තමයි හැදෙන්නේ. ඊට පස්සේ බහුවචන එනකොට ප්‍රත්‍යය මොකද්ද? පුරිසානං කියන පදේ හැදෙන්නේ පුරිස කියන શબ્දයට එකතු කරනවා ආනං කියන විභක්ති ප්‍රත්‍යය. එතකොට ඒක එනවා පුරිසානං කියලා. බොහොම සරලයි. දැන් අපි මේකට බුද්ධ කියන පුල්ලිංග අකාරාන්ත શબ્දය ගත්තොත් කොහොමද දාන් එකතු වෙන්නේ? ඒ තමයි බුද්ධ කියන එක දානම එකතු කරනවා ආනං. එතකොට එනවා ඔන්න බුද්ධාන මේ බුද්ධාණන් බුදුවරුන්ට බුදුරජාණන් වහන්සේලාට කියලා බහුවචනෙන් දාන. ඊළඟ පංචමී විභක්තිය. ඒකෙදි අපට ආවා පුරිසා කියලා, පුරිසම්හා කියලා, පුරිසස්මා කියලා. මේ පද කොහොමද හැදුනේ? ඒ තමයි පුරිස කියන එකට එකතු කරන්න ඕන ආයන්න. එතකොට තමයි පුරිසා කියලා ආවේ. පුරිසයා කෙරෙන් පුරිස කියන එකට ම්හා එකතු වෙලා තමයි පුරිසම්හා.
පුරිස කියනකට ස්මා එකතු වෙලා තමයි පුරිසස්මා කියනක හැදිලා තියෙන්නේ. බොහොම සරලයි. දැන් මේකට බුද්ධ කියනක දැම්මොත් කොහොමද අපි කරන්නේ? බුද්ධ ආ බුද්ධා. බුද්ධ මහා බුද්ධම්මා. බුද්ධ ස්මා බුද්ධස්මා. බොහොම සරලයි. ඊට පස්සේ බහුවචනයක් කියනකොට අපි කොහොමද කරන්නේ? පුරිස කියන එකට එකතු කරන්න ඕනේ ඒහි කියන එක හරි ඒබි කියන ප්‍රත්‍යය. එතකොට අපිට එනවා පුරිසේහි පුරිසේබි. ඔන්න ඔය විදිහට අපරි ඒ ප්‍රත්‍ය සකස් කරලා ගන්න පුළුවන්. දැන් පුරිස බුද්ධ කියන શબ્දේ දැම්මොත් කොහොමද අපි කරන්නේ? බුද්ධ එකතු කිරීම ඒබි ඒහි. එතකොට බුද්දේබි බුද්දේහි බුදුවරුන් කරන් බුදුවරුන් කෙරෙන් කියන අර්ථය තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ මේ චට්ටි විභක්තිය. චට්ටි විභක්තිය එනකොට මේ චට්ටි විභක්තිය කිව්වේ මොන වගේ අර්ථද? නාම පදයන්ද තියන්නේ චට්ටි විභක්තියෙන්? ඒ තමයි සම්බන්ධය. අධිපතිකම. පෙන්වනකොට අපි ඒක තියෙනවා. සම්බන්ධය නැත්තම් අධිපතිකම තමයි අපි මේ මෙතනදී අපි දාන්නේ. සම්බන්ධය කියන එක තමයි සම්බන්ධය කියලා කියන්නේ. සම්බන්ධය තියන්නේ අපි චට්ටි විභක්තියෙන්. එතකොට මේ සම්බන්ධය තියෙනකොට අපි කොහොමද කරන්නේ? පුරිස කියනකට අස්ස නැත්තම් අස්ස කියන එක එකතු කරනවා. මේ පුරිස කියනකට අස්ස කියන එක එකතු කරන්න ඕනේ. එතකොට තමයි පුරිස අස්ස කියන පදේ හැදෙන්නේ. පුරිස අස්ස කියන පදේ හැදිලා තියෙන්නේ පුරිස කියන શબ્දයට අස්ස කියන එක එකතු වෙලා. එතකොට පුරිස අස්ස කියලා පදේ හැදෙනවා. ඊට පස්සේ බහුවචන එනකොට පුරිස කියන શબ્දයට එකතු කරනවා ආනම් කියන එක. එතකොට පුරිසානම් පුරිසයන්ට නෑ පුරිසයන්ගේ කියන අර්ථය තමයි එන්නේ මෙතන. චට්ටි විභක්තිය කියන්නේ සම්බන්ධයක්නේ. එතකොට පුරිසානම් කියන වචනේ හැදිලා තියෙන්නේ කොහොමද? පුරිස කියන එකට ආනම් කියන එක එකතු වෙනවා. පුරිසානම් බුද්ධ කියන එකට ආනම් එකතු වෙලා බුද්ධානම් රුක්ක කියන එකට ආනම් එකතු වුණොත් එහෙම රුක්කාන ඔන්න ඔය විදිහට පදේ හදන්න පුළුවන්. හරිම සරලයි. ඊට පස්සේ සත්තමී විභක්තිය කියලා කියන්නේ අපි ආධාරයක් තියෙනකොට අපි සත්තමී විභක්තියෙන් තමයි තියන්නේ. ආධාරයක් තියන්නේ අපි සත්තමී විභක්තියෙන්. එතකොට ඒක හැදෙන්න පද තුනක් තියෙනවා. ඒ තමයි පුරිසේ පුරිසස්මි පුරිසේ පුරිසම්හි පුරිසස්මින් කියලා පදේ හැදෙනවා. එතකොට අපි ඒක තියන්නේ කොහොමද? පුරිස කියන එකට යන්නේ එකතු වෙලා තමයි පුරිසේ හැදිලා තියෙන්නේ. පුරිස කියන එකට මහි කියන එක එකතු වෙලා තමයි පුරිසම්හි කියන එක හැදෙන්නේ. පුරිස කියන එකට ස්මින් කියන එක එකතු වෙලා තමයි පුරිසස්මින් කියන එක හැදෙන්නේ. දැන් මේකට බුද්ධෝ එකතු වුණොත් එහෙම බුද්ධ කියන එකට යන්නේ එකතු වෙලා තමයි බුද්දේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔන්න ඔය විදිහට පදේ හදන්න පුළුවන්. ඊළඟට බුද්ධ මහි කියන එක තුලා බුද්ධම්හි බුද්ධ ස්මින් බුද්දස්මින් ඔන්න ඔය විදිහට අපිට පදේ බොහොම මේ ප්‍රත්‍යයන් එකතු කරලා හදන්න පුළුවන්. ඊට පස්සේ මේ පුරිස කියන එක ගත්තහම මේ පුරිසේසු බහුවචන සත්තමී බහුවචන එනකොට පුරිස කියන එකට එකතු කරන්න ඕන ඒසු කියන ප්‍රත්‍යය. ඒසු කියන ප්‍රත්‍යය එකතු කරලා තමයි මේ පුරිසේසු කියන පදේ හැදිලා තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? පුරිස කියන શબ્දයට එකතු කරලා තියෙනවා ඒසු කියන ප්‍රත්‍යය. එතකොට අපි මොකද කරන්නේ? පුරිසේසු කියලා මේ වචනේ හදාගන්න පුළුවන්. දැන් බුද්ධ කියන එක තිබ්බනම් ඒසු කියන එක එකතු කරාම මොකද වෙන්නේ? බුද්දේසු. රුක්ක කියන එකට ඒසු එකතු කරාම රුක්කේසු. ඔන්න විදිහට එකම රටාවට අපිට වර්ණගීම කරන්න පුළුවන්. මේකේ අර්ථය තමයි බුදුරජා මේ පුරිසේසු කියලා කියන්නේ පුරිෂයන් කෙරෙහි බහුවචනේ. බුද්දේසු කියලා කිව්වොත් බුදුවරුන් කෙරෙහි කියන අර්ථය අපිට එතනදී ගන්න පුළුවන්. ඊළඟට කරණ විභක්තිය ගත්තාම කරණ විභක්තිය කිව්වේ යමක් කරන්නේ යමක් ආධාර කරගෙන නම් අපි ඒකට කිව්වා කරණේ කියලා. යමක් අපි කරන්නේ යමක් ආධාර කරගෙන නම් අපි ඒකට කියනවා කරණේ කියලා. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ කරණ විභක්තිය එන්නේ පුරිසේන කියලා. පුරිසයා කරනකොට. එතකොට මේ පුරිසේන කියන පදේ හැදුනේ කොහොමද? පුරිස කියන શબ્දයට එකතු කරන්න ඕනේ එන්න කියන ප්‍රත්‍යය.
එතකොට තමයි මේ පුරිසේන කියන එක හැදලා තියෙන්නේ. ඊට පස්සේ බහුවචන එනකොට කොහොමද? පුරිස කියන එකට ab ahi කියන ප්‍රත්‍ය එකතු කරනවා. එතකොට මොකද වෙන්නේ? පුරිසේබි පුරිසේහි පුරිසේබි කියන ප්‍රත්‍යයන් එනවා. මේකේ අර්ථය තමයි බුදු මේ පුරිසයන් කරනකොට. දැන් බුදුවරුන් කරනකොට කියන පදේ හැදෙන්නේ කොහොමද? බුද්ධ කියන එක ශබ්දයට එකතු කරන්න ඕන ahi ab කියන ප්‍රත්‍යයන්. එතකොට කොහොමද එන්නේ? බුද්දේබි බුද්දේහි කියන පදේ හැදෙනවා. බුදුවරුන් කරනකොට කියන අර්ථය තමයි මෙතනදී එන්නේ. ඊට පස්සේ ආලපන විභක්තිය. ඒකදී අපිට පදේ ආවේ කොහොමද? ඒ ආලපන විභක්තියේදී පදේ ආවේ පුරිසෝ කියලා. නැත් මේ පුරිසා කියලා මෙතනදී නිවැරදි කිරීමක් කරගන්න මෙතනදී එනවා පුරිසා කියලා. එතකොට පුරිසා කියලා බහුවචන එනවා. පුරිස පුරිසා. පුරිසා කියලා එන්නත් පුළුවන් පුරිසා කියලා එන්නත් පුළුවන් බහුවචන. එතකොට මේක හැදිලා තියෙන්නේ පුරිස කියන එකට අයන් එකතු වෙලා තමයි පුරිසා කියන ප්‍රත්‍ය හැදෙන්නේ. මෙතනදිත් එහෙම. පුරිස කියන එකට ආයන් එකතු වෙලා තමයි පුරිසා කියන එක හැදිලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි තේරුම් ගන්න ඕනේ මේ ප්‍රත්‍යයන් හැදෙන්නේ කොහොමද කියන එක. ඉතින් ඒක නිසා පින්වතුනි මේක අමාරුයි කියලා හිතන්න එපා. මේක ඉදිරියට අපි කරගෙන යම්. මේ කරගෙන යනකොට අපිට මේව නිකම්ම තේරෙන්න ගන්නවා. මේ ප්‍රත්‍යයන් ආවේ කොහොමද මෙහෙම කියන එක මතක තියාගන්න ඕනේ නැහැ. මේ එන රටාවක් තේරුම් අරගෙන පාඩම් කරගත්තාම හොඳටම ප්‍රමාණයක් වෙනවා. දැන් නිකන් අපි ගත්තාම දැන් අපි මේ පළවෙනි එකේදී අපි කිව්වා මේ පුරිස ශබ්දේ වර්ණගන්නේ කොහොමද? ඒ තමයි පුරිසෝ පුරිසා. කතෘ වෙනකොට ඒක වචන තියෙනකොට පුරිසෝ වෙනවා. බහුවචනයකට පුරිසා. අපි මේක පාඩම් කරගන්නවා. පුරිසෝ පුරිසා. කර්මය එනකොට පුරිසං පුරිසේ. තතිය විභක්ති එනකොට පුරිසේන පුරිසේ පුරිසේහි. චතුර්ථ විභක්ති එනකොට පුරිසාය පුරිසස්ස පුරිසානම්. පංචමී විභක්ති එනකොට පුරිසා පුරිසම්හා පුරිසස්මා පුරිසේබි පුරිසේහි. ඊට පස්සේ චට්ට විභක්ති එනකොට කොහොමද? ඒ තමයි පුරිසස්ස පුරිසාන. සත්තමේ විභක්තිය ආධාරයනකොට අපි කරනවා පුරිසේ පුරිසම්හි පුරිසස්මින් පුරිසේසු භක්තිය ආධාර කරගෙන යමක් කරනකොට පුරිසේන පුරිසයා කරනකොට පුරිසේබි පුරිසේහි කියලා එනවා. පුරිසයන් කරනකොටගෙන. ඊට පස්සේ මේ ආලපන විභක්තියේදී හේ පුරිස පුරිසා නැත්තම් බහුවචනයකට පුරිසා කියලා එනවා. ඔන්න ඔය විදිහට අපි මේක පාඩම් කරගන්නවා. දැන් අපි පාඩම් කරනකොට උනත් අපි ඉස්සෙල්ලාම මේ වර්ණගීම පාඩම් කරගන්නවා. පුරිසෝ පුරිසා පුරිසම් පුරිසේ පුරිසේන පුරිසේබි පුරිසේහි පුරිසාය පුරිසස්ස පුරිසානං. ඔන්න ඔය විදිහට පාඩම් කරගත්තාම හරි. ඔන්න ඔය විදිහට පාඩම් කරගත්තාම අපට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේවා එකින් එකටම මෙන්න මේ පුරිස ශබ්දේ වර්ණගුණ ආකාරයටම ඒ පුල්ලිංග අකාරාන්ත සීලම ශබ්ද වර්ණගීම සිදු කරන්න පුළුවන්කම ලැබෙනවා අපට. ඒ නිසා අපි උත්සාහවත් වෙලා මෙන්න මේක අපි පුරුදු කරගන්න උත්සාහවත් වෙනවා. පුරිසෝ පුරිසා පුරිසම් පුරිසේ මෙන්න මේ තියෙන ආකාරයටම අපි පාඩම් කරගන්න වනපොත් කරගන්න උත්සාහවත් වුණාම මෙන්න මේ පදේ හැදෙන ආකාරයට මේ පුල්ලිංග අකාරාන්ත සීලම ශබ්ද අපට වර්ණගන්න පුළුවන්කම අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අපි මේ ටික හොඳින් පාඩම් කර ගැනීම අපේ මේ 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 භාෂාව ඉගෙන ගන්න විශාල කුලක් වෙනවා. ඒ නිසා අපි මෙන්න මේවා මේ විදිහට පාඩම් කරගමු. ඒ තමයි පුරිසෝ පුරිසා පුරිසම් පුරිසේ පුරිසේන පුරිසේබි පුරිසේහි පුරිසාය පුරිසස්ස පුරිසානම් පුරිසා පුරිසම්හා පුරිසා පුරිසම්හා පුරිසස්මා පුරිසේබි පුරිසේහි පුරිසස්ස පුරිසානම් පුරිසේ පුරිසම්හි පුරිසස්මින් පුරිසේසු පුරිසේන පුරිසේබි පුරිසේහි හේ පුරිස පුරිසා පුරිසා. ඔන්න විදිහට අපි පාඩම් කරගත්තාම අපිට මේ විදිහටම මේ ඒ පුල්ලිංග අකාරාන්ත සියලු ශබ්ද වර්ණගන්න පුළුවන්. දැන් අපි ගත්තාම බුද්ධ ශබ්දේ කොහොමද වර්ණගන්නේ එහෙනම්? බුද්ධෝ. දැන් අපිට පුළුවන් මේ කතෘ ඒකවචනයේ තියෙනකොට බුද්ධෝ බුද්ධා බුද්ධං බුද්දේ බුද්දේන බුද්දේබි බුද්දේහි
බුද්ධාය බුද්දස්ස බුද්ධාය බුද්දස්ස බුද්ධානම් ඊළඟට බුද්ධා බුද්ධම්මා බුද්දස්මා බුද්දේපි බුද්දේහි බුද්දස්ස බුද්ධානම් බුද්දේ බුද්ධම්හි බුද්දස්මින් බුද්දේසු බුද්දේසු ඊට පස්සේ බුද්දේන බුද්දේන බුද්දේපි බුද්දේහි හේ බුද්ධ බුද්ධා බුද්ධා ඔන්න ඔය විදිහට අපට ඒ පුල්ලිං අකාරාන්ත සීලම් ශබ්ද මේ විදිහට වර්ණ ගන්න පුළුවන් ඉදිරියේදී ඒ නිසා අපි මේ වර්ණ ගේම පාඩම් කරගන්න උත්සාහවත් වෙමු මේ කියන්නේ නිතර නිතර බලන්න නිතර නිතර කියවන්න නිකන් ඉන්න වෙලාවට පුරිසෝ පුරිසා පුරිසම් පුරිසේ පුරිසේන පුරිසේ විපුරිසේහි ඔන්න ඔය විදිහට පාඩම් කරගන්න ඒ පිළිවෙලට පාඩම් කරගත්තාම අපිට නිතරම මේකට එකතු වෙලා තියෙන ප්‍රත්‍යයන් ගැන නිකම්ම ඔලුවට එනවා. පුරිසෝ කියන එක වගේම තමයි බුද්ධෝ කියන එක, රුක්ඛෝ කියන එක. ඔන්න විදියට සියලුම ශබ්ද අපට ඒ රටාවට මේ උච්චාරණය කිරීම තුළ අපිට නිකම් මේක කර්තෘ කර්ම ආදී පද සකස් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී තියෙනවා අවසාන වශයෙන් කියලා පත්‍රිකාවේ අකාරාන්ත පුල්ලිංග බොහෝ ශබ්දයන් මේ පුරිස ශබ්දයේ වර්ණගෙන ආකාරයට ප්‍රත්‍යං එකතු කිරීමෙන් වර්ණ ගිය හැකිය. ඒ අකාරාන්ත පුල්ලිංග අනිකුත් ශබ්ද සියල්ලම මේ පුරිස ශබ්දේ වගේ අපට වර්ණ ගන්න පුළුවන්. ඒ කියන්නේ එකක් ඉගෙන ගත්තාම බොහෝ ශබ්දයක් වර්ණගෙන විදිහට ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා බොහොම පහසුවක් තියෙනවා. ඊට පස්සේ පුරිස ශබ්දයෙන් වර්ණගෙන ශබ්ද කිහිපයක් පහත දැක්වේ. මේ පුරිස ශබ්දේ වගේ වර්ණගෙන ශබ්ද කිහිපයක්ම තියෙනවා. පුරිස ශබ්දේ ඒ වගේම පුල්ලිංග අකාරාන්ත ශබ්ද මේ අයන්නේ අවසන් වෙලා තියෙන. ඒ නිසා පුල්ලිංග අකාරාන්ත ශබ්ද කියලා අපි මේවට කියනවා. එතකොට මොකද කරන්නේ? මේ ඒව තමයි ඒ වගේ වර්ණගෙන ඒව තමයි බුද්ධ, ධම්ම, සංඝ, සුර, නර, අසුර, උරග, නාග, යක්ෂ. මෙන්න මේ ශබ්ද ගොඩාක් තියෙනවා මේ පුරිස ශබ්ද වගේම වර්ණ ගන්න පුළුවන්. ඉතින් එන්නේ රටාව අපි හොඳට ඔලුවට ගත්තාම මේ සෑම දෙයක්ම කර්තෘ ඒක වචන, කර්තෘ බහු වචන, ඔය වෙන්නේ කොහොමද කියන එක හොඳටම තේරුම් අරගෙන වර්ණගලා ඒවා ලියන්න පුළුවන්. ඊළඟට පුල්ලිංග අකාරාන්ත සමහර ශබ්ද කිහිපයක් මීට වෙනස් වර්ණගෙන අවස්ථාවදී තිබේ කියලා කියනවා. ඒ තමයි දැන් කියන්නේ මේ අපි කියන්නේ පුල්ලිංග අකාරාන්ත ශබ්ද මේ පුරිස ශබ්ද වගේ වර්ණ ගන්න පුළුවන් බොහෝ ශබ්ද. හැබැයි සමහරක් ශබ්ද කිහිපයක් තියෙනවා ඒවා පුල්ලිංගයි අකාරාන්තයි. හැබැයි ඒවා මේ පුල්ලිංග වගේම ශබ්ද කරන්න බෑ. ඒවා වෙනස් විදියට ශබ්ද කරනවා. අපි ඒ වර්ණගීම් ඉදිරි පාඩම් වලදී කතා කරන්න මේ උත්සාහවත් වෙනවා. හොඳයි මං හිතනවා මේ පින්වතුන්ට මේ කියලා දුන්න කාරණේ තේරුණා කියලා. ඉතින් එකපාරම කිසිම දෙයක් පුළුවන් වෙන්නේ නැහැ. මේ අපි තියෙන උත්සාහවත්ව මේක පාඩම් කරගන්න. මේක නිකන් ඉන්න ගමන් පුරිසෝ පුරිසා පුරිසම් පුරිසේ පුරිසේන පුරිසේ විපුරිසේහි පුරිසායි පුරිසස්ස පුරිසානං පුරිසා පුරිසම්හා පුරිසස්මා පුරිසේ විපුරිසේහි පුරිසස්ස පුරිසානං ඔන්න ඔය විදිහට අපට ඒව වර්ණගලා මේ ශබ්ද උච්චාරණය වෙන ආකාරය දැනගන්න පුළුවන්කම ලැබෙනවා. පාලි භාෂාවේ තියෙන බොහොම සරල භාවය තමයි මේ එක ශබ්දයක් දැනගත්තාම ඒ ශබ්ද වගේ තියෙන සියලුම ශබ්ද අපට වර්ණ ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි උත්සාහවත් වෙමු මේ පුල්ලිංග අකාරාන්ත ශබ්ද වර්ණ ගන්න වර්ණගෙන ආකාරයේ පාඩම් කරගන්න. එතකොට අපිට විශාල ශබ්ද ප්‍රමාණයක් එකපාර වර්ණ ගැනීම සිදු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ අපි ගත්තාම මේ පාලි භාෂාව තරණි පොත අපි මේ අක්ෂර ගැන කතා කරා, ලිංග විභාගය ගැන කතා කරා, ඊට පස්සේ විභක්ති ප්‍රත්‍යයන් ගැන කතා කරා. ඉතින් ඒ කොටස් ටික තව ටිකක් බලා ගන්න කියලා දුන්න පාඩම් ටික තමයි තියෙන්නේ. ඊළඟට මේ නාම වර්ණ ගැනීම කියන්නේ මොකක්ද කියන එක අපි දැන් කතා කරා. මේ නාම පදයන් කර්තෘ කර්ම ආදී වශයෙන් වර්ණගෙනවා. ඒක වචන බහු වචන විදියට වර්ණගෙනවා. වර්ග කරනවා. ඒකට තමයි මේ නාම වර්ණගීම කියලා කියන්නේ. ක්‍රියා වර්ණගීමක් කියලත් පස්සේ අපි කතා කරනවා. ක්‍රියාපද විවිධ විදියට වර්ණගීමක් කරනවා. එතකොට අපි තේරුම් ගත්තා මෙන්න මේක මේ පුරිස ශබ්දයේ පුල්ලිංග වූ අකාරාන්ත ශබ්දයක්. ඒ යට දැක්ව විභක්ති වලද වචන වලද වර්ණගෙන ආකාරය මෙසේය කියලා මෙන්න මේ විදියට
අපිට පුළුවන් නම් මෙන්න මේ ටික පාඩම් කරගන්න. මේක පාඩම් කරගන්න අමාරු නෑ. පුරිසෝ පුරිසා පුරිසම් පුරිසේ කිය කිය නිකන් උච්චාරණය කරනකොට මේක නිතティම්ම පුරුදු වීමකටපත් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ මෙතන මෙතන තියෙනවා මෙන්න මේ ඒ ශබ්දයන්ට එකතු වෙන ප්‍රත්‍යයන් එකතු කරලා තියෙනවා. මෙන්න මේ කොලේ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මෙන්න මේ මේ පොත ප්‍රින්ට් කරනකොටම වෙලා තියෙන වැරද්දක්. ඉතින් මෙන්න මේක ගත්තාම මෙන්න මේ නිකන් තේරුම් ගන්න මීට වඩා හොඳ පොතක් තියෙනවා නම් ඔය අපි කඩවල් වලින් ගත්තාම මේම තියෙනවා. මේක අර ටයිප් කරපු කොලයක් නිසා ටිකක් අකුරු මෙහාට ගිහිල්ලා තියෙනවා. මේ හොයන්න ප්‍රත්‍යය තමයි ඒක වචන. ආයන්න ප්‍රත්‍යය තමයි බහුවචන. මේ හොයන්න ප්‍රත්‍යය තමයි ඒක වචන. ආයන්න කියන්නේ මේ බහුවචනයට එන්න ඕන. අං කියන්නේ ඒක වචන. ඒ කියන්නේ බහුවචන. ඒන කියන්නේ ඒක වචන. ඒබි ඒහි කියන්නේ බහුවචන. මේක හරියට තියෙනවා. ආය ස්ස ආනම් කියන පදේ හැදිර තියෙන ආ හ ස්මා ඒබි ඒහි ස්ස මේ ආනම් කියන එක මෙයයි බහුවචනයට එන්න ඕන. ඒ හි ස්මින් ඒසු ඒන ඒබි ඒන කියන එක ඒක වචන. ඒබි ඒහි කියලා කියන්නේ බහුවචන. ආ ආ ආ කියන ප්‍රත්‍යේනවා ආලපනේදී. ඔන්නෝයි කියන ප්‍රත්‍යයන් එකතු වෙන විදිහ අපි දැන ගැනීම තුළ අපට ඒ ප්‍රත්‍ය එකතු කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන බලන්න. මෙතනදී අපි කල්පනා කරලා බැලුවහම දැන් අපි පුරිස ශබ්දය පුරිස අකාරාන්ත ශබ්ද වර්ණගින්නේ කොහොමද කියන එක අපි තේරුම් ගත්තා. මේ තේරුම් ගත්තා. එතකොට ඒක පාඩම් කරගන්න පුළුවන් වුණහම අපට පුළුවන්කම ලැබෙනවා කියලා මං කිව්වා. ඒ පුරිස ශබ්දය වගේ තියෙන සියලුම ශබ්ද වර්ණගීම කරන්න. දැන් මේ මෙතන තියලා තියෙන මෙන්න මේ පොතේ තියලා තියෙන මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ මනුස්ස දේව වාණිජ ලේකක චෝර මිත්‍ර භූපාල කස්සක කම්මකාර ගෝපාල රජක දාස පුත්ත කුමාර හත්ත පාද කාය. මෙන්න මේ පදයන් බලන්න. මේ පදයන් ගත්තහම මේ පද ඔක්කොම ගත්තහම පුරුෂ ලිංග අකාරාන්ත ශබ්ද. මේ බුද්ධ කියන එක ගත්තහම බලන්න මේ දයන්න තියෙන්නේ. ඒ දයන්න හැදිලා තියෙන්නේ කොහොමද? අල් දයන්නට අයන්න එකතු කරලා. මේ පද ඔක්කොම ගත්තහම මේ පුරුෂ ශබ්දේ වගේම වර්ණ ගන්න පුළුවන්. මේ පුරිස ශබ්දේ වගේම අපිට මේ 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 බුද්ධ ධම්ම සංඝ කියන ඒවා කොහොම වර්ණ ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේ විදියටම සියල්ලම කර්තෘ කර්ම කරණ ආදී වශයෙන් වර්ණගලා මේ පදයන් හදන්න. එතකොට අපි මේ ගත්තාම බුද්ධ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. ධම්ම කියන්නේ ධර්මයේ. එතකොට මේ කියන්න ඕන මේ තියෙන්නේ ශබ්දේ මුල් ස්වරූපේ තමයි මෙතන මේ තියෙන්නේ. ප්‍රත්‍ය එකතු කළා නෑ තාම. ප්‍රත්‍ය එකතු කරන්නේ නැතුව විභක්ති ප්‍රත්‍ය එකතු කරන්නේ නැතුව මුල් ස්වරූපේ විතරයි තියෙන්නේ. ඒ ප්‍රත්‍ය එකතු කරාම තමයි විභක්ති නාමයක් හැදෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ කියලා කියන්නේ බුදුරජ. ධම්ම කියන්නේ ධර්මය. සංඝ කියලා කියන්නේ සංඝයා. මනුස්ස කියලා කියන්නේ මිනිසා. දේව කියන්නේ දෙවියා. වාණිජ කියන්නේ වෙළෙන්දා. ලේකක කියන්නේ ලියන්න. චෝර කියන්නේ සොරා. මිත්ත කියන්නේ රජතුමාට තමයි අපි කියන්නේ භූපාල කියලා. ඊළඟ කස්සක කියන්නේ ගොවියාට. කම්මකාර කියනවා කම්කරුවා. ගෝපාල කියනවා ගොපල්ලා. රජක කියනවා රදවා. රදවා කියලා කියන්නේ මෙතන මේ රෙදි හොදන කෙනාට. ඊට පස්සේ දාස දාසයා. පුත්ත පුත්‍රයා. කුමාර කුමාරා නැත්තම් ළමයාට කියනවා කුමාර කියලා. ඊළඟ හත්ත කියන්නේ අත. පාද කියන්නේ පය. කාය කියනවා කයට නැත්තම් සිරුරට.
ඊට පස්සේ ඔන්න පින්වතුනි අපිට මේ හැම පදයක්ම අර පුරිස ශබ්දයේ වගේ වර්ණ ගන්න පුළුවන්. අපිට පුළුවන් අර පුරිස ශබ්දයේ වගේම වර්ණ ගන්න. කොහොමද දැන් නිකන් අපි බලමු එක උදාහරණයක් අරගෙන මේ දාස කියන එක අපි වර්ණ කළ බලමු. අර පුරිස කියන ශබ්දයේ වර්ණ ගුණ විදියට ගත්තහම මේ දාස කියන එක අපි වර්ණ ගන්න පුළුවන් දාසෝ දාසා දාසං දාසේ දාසේන දාසේවි දාසේහි දාසස්ස දාසා දාසාය දාසස්ස දාසාන දාසා දාසම්හා දාසස්ම දාසේවි දාසේහි ඊට පස්සේ එනවා දාසස්ස දාසාන ඊට පස්සේ එනවා දාසේ දාසම්හි දාසස්මි දාසේසු ඊට පස්සේ ආලපනයක් විදිය හේ දාස දාස දාසා දාසා ඔන්න ඔය විදියට අර පුරිස ශබ්දේ වර්ණගෙන විදියටම අපිට මේ සියලුම ශබ්ද වර්ණ ගැනීම කරන්න පුළුවන් ඊට පස්සේ අපි මේ අභ්‍යාසයක් ගැන බලමු ඒ තමයි මේකෙදී අපි පළවෙනි අභ්‍යාසය මේක මම මේ පළවෙනි අභ්‍යාසයේ එන්නේ කොහොමද උත්තර හැදෙන්නේ කොහොමද කියන එක දෙකක් තුනක් කියලා දෙන්නම් ඔය පින්වතුන්ට පුළුවන්කම ලැබෙනවා ඊළඟ සතියේ මේ පද අර හැදිලා තියෙන්නේ කොහොමද කියලා උත්තර ලියාගෙන ඉන්න මම කිහිපයක් ගැන අද දවසේදී මේ පාඩමේ තුල කතා කරනවා ඒ තමයි දැන් මෙතන මේ තියෙන ශබ්ද ඔක්කොම පුල්ලිංග අකාරාන්ත ශබ්ද ඒක නිසා බය වෙන්න එපා අර කරපු පාඩම අනුව තමයි අපි වර්ණගීමක් කරානේ පුල්ලිංග අකාරාන්ත ශබ්ද ඒ විදිහටම තමයි මේ 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 අභ්‍යාස දීලා තියෙන්නේ. එතකොට අපි බලුවහම manussානං මේ manussානං කියන එක හැදිලා තියෙන්නේ කොහොමද? දැන් අපි ගත්තහම manussානං කියලා පදයක් තියෙනවා. ඒක අපි බලන්න ඕන වෙන් කරලා. මම කියවනේ manussානං කියන මේ පදයක් හැදෙන්නේ ශබ්දයට එකතු කරන්න ඕන විභක්ති ප්‍රත්‍යය. එතකොට අපි බලනවා මේ manussානං හැදුනේ කොහොමද? manussානං කියන පදේනේ තියෙන්නේ. අපි ඊට පස්සේ බලනවා මේක වෙන් කරනවා ශබ්දයයි ප්‍රත්‍යයයි. කොහොමද වෙන් කරන්නේ? මේ manussානං කියන එකේ manussානං කියන එකේ මුල් ස්වරූපය තමයි මනුස්ස මනුස්ස ඒකට එකතු වෙලා තියෙනවා ආනා මනුස්ස කියන මේ මුල් ස්වරූපයකට එකතු වෙලා තියෙනවා ආනා අන්න එතකොට තමයි මේ ප්‍රත්‍ය හැදිලා තියෙන්නේ කොහොමද manussානං කියලා එතකොට මෙන්න මේකේ මේ සයන්න හැදිලා තියෙන්නේ අලි සයන්න එකතු කිරීම අයන්න ආනා ඊට පස්සේ අපි මොකද කරන්නේ මේ අයන්න කපනවා කපලා මෙන්න මේ සූරයක් නැති ව්‍යංජන අකුරු අල්සයන්න කියන්නේ ව්‍යංජනයක් සූරයක් නැහැ ඒක තනිව තියන්න බැරි නිසා අපි මේ හැදෙනවා manussana අන්න ඔහොම තමයි පදේ හැදිලා තියෙන්නේ බොහොම සරලයි එතකොට අපි දන්නවා මෙතන මේ manuss කියන පදයට එකතු වෙලා තියෙන්නේ මොකද්ද ආනං කියන එක ආනං කියන එක තමයි එකතු වෙලා තියෙන්නේ එතකොට අපි බැලුවොත් එහෙම මේ ආනං කියන ප්‍රත්‍යක් එකතු වෙන්නේ කොතනද මෙන්න මෙතන මේ ආනං කියන එක එකතු වෙලා තියෙන්නේ අපි කිව්වා මේ හතර කියන්නේ චතුත්ථ විභක්තිය ඒ චතුත්ථ විභක්ති සම්පදාන එතකොට මේ ආනං කියන්නේ බහුවචන ඒ කියන්නේ මනුස්සයන්ට මනුස්ස කියන එකට ආන එකතු වෙලා එතකොට අපි බලනවා මනුස්ස කියලා කියන්නේ මනුස්සයා ආනං කියන ප්‍රත්‍යයනකොට චතුත්ථ විභක්ති ඒ කියන්නේ සම්ප්‍රදාන බහුවචන එතකොට අපි උත්තරේ එනවා මොකද්ද manussානං කියලා කියන්නේ මනුස්සයන්ට කියන එක මනුස්සයන්ට එතකොට අපිට එනවා මෙතන උත්තරේ මනුස්සයන්ට කියන එක මනුස්ස කියන එකට ආන කියන එක එකතු වෙලා තියෙන්නේ එතකොට අපි බලනවා මේ ආනං එකතු වෙලා තියෙන්නේ කොතනද
සම්ප්‍රදාන බහුවචන. ඒ සම්ප්‍රදාන බහුවචන ප්‍රත්‍ය එකතු වෙලා තියෙන නිසා මේකේ උත්තරේ තමයි manussානං. තවත් තැනක බලන්න හොඳට මේ ආනං කියන ප්‍රත්‍ය තවත් තැනක යෙදෙනවා. ඒ තමයි මේ චට්ටි බහුවචන. මේ ආන ආනං කියන එක මෙහාට එන්න ඕන. දැන් මෙතන බලන්න. මේ චතුත්ති විභක්තිය බහුවචනේ ආනන් තියෙනවා. චට්ටි විභක්තිය බහුවචනේ තානන් තියෙනවා. සම්බන්ධයක් විදිහටත් තියෙන්නත් පුළුවන්. එතකොට අපි මොකද කරන්නේ? ඒ විදිහටත් ලියන්න පුළුවන්. මනුස්සානම් කියනකොට එතකොට මේක මනුස්සයන්ට කියලා ලියන්නත් පුළුවන් උත්තරේ මනුස්සයන්ගේ කියලා උත්තරේ ලියන්නත් මෙන්න මේ මනුස්සානම් කියලා කියනකොට පදේ හැදෙනවා. මම හිතනවා ඔය පින්වතුන්ට තේරෙනවා කියලා. ඊළඟ මේ දේවේ දේවේ කියන පදය හැදිලා තියෙන්නේ කොහොමද? දැන් අපි ආයෙත් බලමු ලියලා. දේවේ දේවේ කියන පදේ හැදුනේ කොහොමද? දේව කියන එක තමයි මුල් ස්වරූපය. එකතු වෙලා තියෙනවා එයන්. එයන් තමයි එකතු වෙලා තියෙන්නේ. එතකොට තමයි මේ වයන්න. සූර්ය ව්‍යංජනයි වෙන් කරනවා. එයන්. එතකොට මොකද වෙන්නේ? මේ සූර්ය ලොප් කරනවා. ඒ කියන්නේ කපලා දානවා. ඒකල මේ සූර්යක් නැති ව්‍යංජනය සූර්යක් කරා අරන් යනවා. එතකොට ඔන්න හැදෙනවා දේ වේ. දේවේ කියලා පදේ හැදෙනවා. ඔන්න ඔහොම තමයි මේ පදේ හැදිලා තියෙන්නේ. එතකොට ඔන්න එතකොට ඒකේ අර්ථය තමයි මේ යන්න කියන එක තමයි දේව කියන එකට යන්න කියන ප්‍රත්‍යය තමයි එකතු වෙලා තියෙන්නේ. එහෙනම් අපි බලනවා අර chart එකේ. යන්න කොතනද තියෙන්නේ? ආ එහෙනම් මේ මෙතන තියෙනවා. ဒုတိယා බහුවචන. ဒုတိယා බහුවචනේ තියෙනවා. යන්න. මෙන්න මේ යන්න ඉන්නන මෙතනට. එතකොට ဒုတိယා බහුවචන ဒုတိယා විභක්තිය කියන්නේ මොකද්ද? කර්මය. කර්මී බහුවචන. එතකොට මෙතන තියෙනවා යන්න. ඒ වගේම තවත් තැනක තියෙනවා බලන්න හොඳට මෙමසිල්ලින්. මෙන්න මේ සත්තමී ඒකවචනෙත් තියෙනවා. ආදාර ඒකවචන. එතනත් යන්න තියෙනවා. එතකොට අපට පුළුවන් ဒုတိယා බහුවචනෙත් යන්න තියෙනවා. ඒ වගේම සත්තමී ඒකවචනෙත් තියෙනවා. එතකොට අපට උත්තරේ දෙන්න පුළුවන්. මොකද්ද? ඒ තමයි දේවේ කියනකොට දෙවියන් කියන එක ගන්න පුළුවන් කර්මයේ බහුවචන විදියට නැත්තම් පුළුවන් සත්තමී ඒකවචන විදියට තියෙන නිසා දෙවියා කෙරෙහි කියන උත්තරේ ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟ මේ හත්තම් බලු මේ හත්තම් කියන පදේ හැදිලා තියෙන්නේ කොහොමද? හත්තම් හත්තම් කියන පදේ මේක මොකද්ද? මේ මොන ප්‍රත්‍යයද මොන විභක්තියද මේක එකතු වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න අපි කියවනේ මේ හත්ත කියන එක තමයි මුල් ස්වරූපය. අත. එතකොට මේ එකතු වෙලා තියෙන්නේ මොකද්ද? නිග්ගහිතය. එතකොට අපි මොකද කරන්නේ? මේ ත කියන එක සූර ව්‍යංජන වෙන් කරලා මේ කල්ලා මේක ගන්නවා. එතකොට එනවා මොකද්ද? හත්තම්. එතකොට මෙතනදී හත්ත කියලා කියන්නේ අතට. අත කියන්නේ මුල් ස්වරූපේ නාමේ. ඒකට එකතු වෙලා තියෙනවා අං කියන ප්‍රත්‍ය. එතකොට ඔන්න අපිට හොයාගන්න පුළුවන්. එතකොට අපිට ඔන්න හොයාගන්න පුළුවන් මේ හත්තම් කියන පදේ තේරුම මොකද්ද? ඒ තමයි අපි අර chart එකට යනවා. ඔන්න මේ අං කියන එක එකතු වෙලා තියෙන්නේ. අං කියන එක ඇවිල්ලා තියෙන්නේ ဒုတိယා ඒකවචන. ဒုတိယා ඒකවචන කියන්නේ කර්මය. කර්ම ඒකවචනයක්. කර්ම ඒකවචනයක්. එතකොට අපි මොකද කරන්නේ?
උත්තරේ දෙනවා අතට කර්මය කියලා කියන්නේ අතට අම්මා අතට පහර දෙයි කියලා කියනකොට අම්මා තමයි කර්තෘ ක්‍රියාව තමයි පහර දෙනවා ඒ පහර දීමට ලක්ුණේ මොකද්ද අත අන්න එතකොට මේකේ උත්තරේ තමයි අතට කියලා කියන්න පුළුවන් ඊළඟ මේ පාදම්හි කියන එක ගත්තාම ඒක අපි හැදලා තියෙන්නේ කොහොමද කියලා වෙන් කරලා බලමු ඒ තමයි පාදම්හි පාදම්හි කියන එක හැදිලා තියෙන්නේ මේකේ ශබ්දයයි ප්‍රත්‍යයයි වෙන් කරගත්තාම අපිට පුළුවන් මේක හොඳට තේරුම් ගන්න ඒ තමයි පාද පාද කියන එකට එකතු වෙලා තියෙනවා මහි කියන විභක්ති ප්‍රත්‍ය එතකොට කොහොමද මේක හැදුනේ අල් දයන්න අයන්න එකතු වෙලා තමයි දයන්න හැදලා තියෙන්නේ ඊට පස්සේ මහි ඊට පස්සේ අපි මොකද කරන්නේ මේ මැද තියෙන අයන්න ලොප් කරනවා ඒකල මේ සුවරයක් නැති ව්‍යංජනය සුවරේ කරා අරන් යනවා එතකොට පාදම්මි කියලා පදේ හැදෙනවා ඊට පස්සේ අපි බලනවා මේ ඊට පස්සේ මේ මහි කියනක තියෙන්නේ කොතනද මහි කියන එක තියෙන්නේ මේ සත්තමි පදයක් විදියට සත්තමි ඒක වචනයක් විදියට තියෙනවා මහි සත්තමි කියන්නේ ආධාරයක්නේ එතකොට මේ ආධාර ඒක වචනයක් විදියට තියෙන්නේ එතකොට අපි තේරුම් ගන්නවා සත්තමි ඒක වචනයෙන් මේක තියෙන්නේ සත්තමි ඒක වචනයෙන් තියෙනකොට මේ පාද කියලා කියන්නේ පාදය මහි කියලා කියනකොට සත්තමි ඒක වචනය එතකොට අපි ගන්නවා පාදයෙහි කියන එක තමයි මේකේ අර්ථය. ඊට පස්සේ මේ පස්වෙනි එක බලන්න. කායේන අපි බලමු මේ කායේන කියන පදේ හැදිලා තියෙන්නේ කොහොමද? කායේන ඒ කායේන කියන පදේ හැදුනේ කාය කියන ශබ්දයට එකතු වෙලා තියෙනවා ඒන කියන ප්‍රත්‍යය. එතකොට මෙන්න මේ කාය අල් කයන්න මේක මේ අල් යයන්න හැදුනේ කොහොමද අල් යයන්නයි අයන්නයි එකතු වෙලා එන එතකොට මොකද කරන්නේ මේ පදේ ලොප් කරලා මේ යයන් ඉස්සරහට ගන්නවා එතකොට කායේන කායේන කියලා පදයක් හැදෙනවා ඊට පස්සේ අපි බලනවා මෙන්න මේ එන ප්‍රත්‍යය ආවේ කොහොමද ඒන ප්‍රත්‍යය ඉන්නේ කොතනද? ඒ තමයි ඒන ප්‍රත්‍යයනම මෙන්න මේ තතිය ඒක වචනෙදි. ඒන. එතනදි මේ ඒන කියන කෙනා. එතකොට අපි තේරුම් ගන්නවා මේ තතිය කියලා කියන්නේ තතියා කියලා කියන්නේ කරණේ කරණ ඒක වචනයක් කරණ ඒක වචනයක් එතකොට අපි තේරුම් ගන්නවා මේ පදේ හදනකොට කායේන කියනකොට කාය කියලා කියන්නේ කය ඒන කියන ප්‍රත්‍යය කියන්නේ කරණ ඒක වචන එතකොට කය කරනකොට කියන අර්ථය මෙතනදී ගන්න පුළුවන් කය කරනකොට කියන අර්ථය තමයි මෙතන අපි උත්තරේ විදිහට එන්න ඕනේ එතකොට උත්තරේ විදිහට ගන්නකොට පුල්ලිංග මේක අපි දානවා පුල්ලිංග කරණ ඒක වචනේ කියලා තමයි මේකේ ඉන්නේ. මේකේ අර්ථය තමයි කයෙන් මොකක්කරි කරා කියන කාර්තේ ගන්න. හොඳයි එතකොට අපි අද දවසේදී කතා කරා පුල්ලිංග අකාරාන්ත શબ્ද ගැන තමයි අපි අද දවසේදී කතා කරන්න යෙදුනේ. ඉතින් මම හිතනවා අන්න ඒ පුල්ලිංග අකාරාන්ත શબ્ද වර්ණගුණ විදිය අපිට පාඩම් කරගන්න පුළුවන් නම් අපිට ඒ වගේ શબ્ද ගොඩාක් සකස් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ පුල්ලිංග අකාරාන්ත શબ્ද කොහොමද වර්ණගින්නේ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ පුල්ලිංග શબ્ද වර්ණ නැගින ආකාරය අපි පාඩම් කරගත්තාම.
පුරිසෝ පුරිසා පුරිසම් පුරිසේ ආදි වශයෙන් අපිට පුළුවන් මේ චාර්ට් එක මේ විදිහට නිතර සජ්ජහනා කරන්න. එතකොට මේක නිතරම සජ්ජහනා කිරීම තුළ අපිට මේ පදේ හැදුනේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මම තවත් කොලයක් දීලා තියෙනවා. මේ කොලේ කියලා දෙන්න කාරණාවක් මේ තියෙන්නේ. නිකන් සාමාන්‍යයෙන් අපි දැනගන්න ඕන කාරණා ටිකක් තමයි තියෙන්නේ. මේ ඇලපිල්ල කියන්නේ මොකද්ද? ඉස්පිල්ල, දීර්ඝ ඉස්පිල්ල. මේක කියුවත් මේක තේරුම් ගන්න පුළුවන්. ඒ කාරණා ටික තමයි අපි මේක තියෙන්නේ. මේ සාමාන්‍ය ව්‍යාකරණ රීතිවල තියෙන ධාතාවකුත් මම යොදලා තියෙනවා. ඉස්පිල්ල, ඇලපිල්ල ආදී කියන්නේ මොකද්ද කියලා. හොඳයි, එහෙනම් අද දවසේදී අපි කතා කරේ වර්ණගීම් පිළිබඳව. ඉතින් මේ නාම වර්ණගීම් තියෙන විශාල ප්‍රමාණයක්. ඉතින් ඒ වර්ණගීම් අපි දැනගත්තාම අපිට ඒ වගේ තියෙන ශබ්ද විශාල ප්‍රමාණයක් එකපාරම ශබ්ද කරන විදිය දැනගන්න පුළුවන්. ඒ ශබ්ද කිරීම තුළ අපිට හොඳට මේවා ඒ පද දිගටම සකස් කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් දැන් මේ පෙර දවස්වල කරපු පාඩම් ගැන, ඒ වගේම අද දවසේ කරපු පාඩම ගැන මොකක් හරි කාට හරි දැනගන්න තියෙනවනම් ඕන කෙනෙක්ට පුළුවන්. ඕන කෙනෙක්ට පුළුවන් මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ප්‍රශ්න විසඳගන්න. ඉතින් දැන් ඇරලා තියෙන්නේ මේ ඕන කෙනෙක්ට මේ මයික් එක ඔන් කරගෙන මේ ප්‍රශ්න තියෙනවා නම් පෙර කරපු පාඩම් ගැන නැත්තම් මේ පන්තිය ගැන ප්‍රශ්න අහන්න පුළුවන්, නැත්තම් මෙසේජ් එකක් විදියට එව්වත් පුළුවන්කම ලැබෙන. එහෙනම් ස්වල්ප වෙලාවක් දෙන්නම් ඕන කෙනෙක්ට මේ කරපු පාඩම් ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මාත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් දැන් ඉඳන්. ඉතින් එහෙම ගැටලු නැති කෙනෙක් ඉන්නවා නම් අද දවසේදී අපි කරගත්ත පාඩම ගැන හොඳට සිහිය ඇති කරගෙන ඉතින් සෑම දිනාටම මේ කරා වූ ධර්ම අධ්‍යයනය නැත්නම් මේ පාලි භාෂාව ඉගෙනීම අපි සෑම දිනාටම මෙලොව තියෙන කරදර බාධක දුරු කරගෙන යහපත් අරමුණු ඉටු කරගෙන නිවන් දකින්නම හේතු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඒ කට්ටිය ඉඳලා මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අනිත් සෑම දිනාටම අද දවසේදී පාඩම අවසාන නිසා මේ ඉවත් වෙලා යන්නත් පුළුවන්. සියලු දිනාටම තෙරුවන් සරණයි.